තර්මයි අයිබුවන් අපිට අපේ පාඩම ත්‍රිකෝණමිතිය අපි බොහොම හිමින් තමයි ආවේ ඉස්සරහට දැන් තොර මේ පාඩමේ කිතා හිමින් යන්න හේතුව අපි අනිවාර්ය ඉවර කරගන්න ඕන හැමෝම පුළුවන් කරගන්න ඕන පාඩමක් නිසා නේද මම හිතනවා කටිර දැන් අපි අදා කරේ අවසාන ගානකුත් දුන්නා අවසාන ගානක් දුන්නා ඒක හදලා ඔයයට මම ප්‍රචාර දක්වලා තියෙනවා ඒකින්ද මම මේක මෙතෙන් හදන්න යන්නේ නෑ ඒක හදන්න නැතුව ඉන්නේ නේද? එතකොට අපි කරේ පාද දුන්නාම මේ එක පාදයක් දීලා කෝණයක් දුන්න වෙලාවට කොහොමද ඉතුරු පාද ටික හොයන්නේ කියන එක තමයි අපි ගොඩක් අවධානය යොමු කරේ නේද? ඒතකොට වගුව බලන්න දන්නවා අපි දැන් නේද? වගුවේ ඕනනම් අනිත් පැත්ත බලන්නත් දන්නවා. ඉතින් පාද හෙවීම දැන් හොඳටම සෑහෙන දුරට කරා. අපි හොඳ බර උදාහරණ දෙකක් කරා නේද? ඒතකොට අද අපිට ඕන වෙනවා කෝණය හොයාගන්න. ඒකත් ලොකු වෙනසක් නෙවෙයි අර වගේම තමයි කෝණය හොයාගන්න ඕන කෝණය හොයාගන්න ඕනේ ඊට පස්සේ ඔය කට්ටිය තියනවා ළමයි 10 වසරෙන් ආපු පොඩි දැනුමක් ගන්න මොකද්ද දිගංශය ගැන දැනුම නේද ඒ ගැන පොඩි මතක් කිරීමක් කරන්න මම ඊට පස්සේ ඒ ටික කරලා ඉවරලා අපිට යන්න පුළුවන් මොකද මේ ත්‍රිකෝණමිතිය ගාන සමහරලාට පරිමාණ රූපත් එක්ක සම්බන්ධ කරලා එනවා ඒ දෙක අතර සම්බන්ධයක් හදාගෙන අපි ටිකක් ඊට පස්සේ එතනින් එහාට පුළුවන් අපිට විභාග මට්ටමේ ඕනම ගානකට පාසුවෙන් මුණ දෙන්න පරිසරය හදා ගන්න. හරි එමුනම් යමු අද අපි ඕකටත් නේද? අර පෙර දැනුම ටිකක් බලන්න, ක්ෂණිකව බලන්න ඕන හින්දා මම කටිට එක ගානක් දෙන්නම්. මේකේ පාදේ විතරක් වෙලෙමු. ඒතර මෙයල පෙර අර කලින් අපි ඉගාව තිබිච්ච දැනුම ගන්න. වේගයෙන් ගන්න පුළුවන් කියලා බලමු මේක y මේක x අපිට දීලා තියෙනවා කෝණය 48 අංශක කලා 34 කියලා නේ මේ මම මේ දැන් තමයි හිතන්නේ මම දන්නේ නැහැ මේක ගානක් මම දෙනවා කියලා ඒක මටත් මේක අභියෝගයක් 48 කලා 34 x y හොයන්න කියලා කියනවා ඒතර අපිට මේකට ගානක් ඕනනේ ඒ ගාන මම මේ වෙලාවේ දෙන්නම් 10ක් කියලා නේද එකකට අවශ්‍ය නැහැ පටි ඉක්මනින් x සහ y හොයන්න අපි දන්න වැඩක් නේද? බල ඇහෙනවද කියලා කිව්වේ නෑ ඇහෙනව නේද? ඇහෙනව අටුද? ගත්ත ගමන් දැන් ඉතින් කරදරයි තමයි නේද කරන්න දෙයක් නැහැ බලමු කටිය තියාගෙන යනවා ඇති නේද මාස් එකක් තියන්න. ඒතර අපිට x ඛණ්ඩ මම දන්නවා x ඛණ්ඩ තියෙන්නේ මේ කෝණයට සම්මුඛ පාදය තියෙනවා ආයේ x එක තියෙනවා. එහෙනම් මේ සම්මුඛ පාදයත් ඔය කියන බද්ධ පාදයත් සම්බන්ධය tan සම්බන්ධය. එහෙනම් මම ලියනවා tan 48 අංශක කලා 34 සමානයි 10 බෙදීම කවුද x වෙනවා නේද සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේනේ ඔක අනිත් පැත්තට උන ලේසි නම් දැන් තියෙන්නේ කොහොම එපස් නේද දැන් මේ අපිට මේක ලඝු ගණක වලින් හදන එකත් පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි නේද ඒකෙන්ද ළමයි මේ ගාංශයට ලඝු වලින් හදලා ඉන්නේ නේද ලඝු කොලයක් තියෙනවා කියලා මම හිතනවා සමහර අය උත්තරත් ඒවලයි කරයි කොහොමද ඉක්මනට tan 48 34 tan 48 34 කියලා කියන්නේ කවුද කියලා හොයාගන්න ඕන
හොයන් යනවා tan එක ප්‍රොපෝර්ටි ටැන්ජන tan 48 34 48 3 30 1.2 1.3 මේ යමන් දිවලා තියෙනවා right හොඳයි 34 කියන්නේ 27 එතකොට 1.13.3 තියෙනවා 48 30 34 වෙනකොට තව 27ක් එකතු වෙනවා නේද එතකොට මේක එකතු වුණාම 0.331 1.33 යමන් දිගේ උත්තරය ඒක නේද 1.133 සමානයි 10 බෙදීම කවුද x වෙනවා නේද දැන් දැන් අපිට x ඕන x මෙහාට ගත්තා 10 බෙදීම 1.133 වෙනවා නේද හා දැන් බෙදන්න ඕන දැන් අපි මේ අවස්ථාවේ නේද අපි චුට්ටක් හුරු වෙන්නත් එක මේක ලඝු ගණක වලින් හදලා ඉවර කරමු නේද ලඝු හුරු වෙන්න ඕන හින්දා මේක ලඝු වලින් හදලා ඉවර කරමු ඔයා ගන්න ළමයි ලඝු කොලයක් කොහෙන් හරි නේද ලඝු කොලයක් ඇති කියලා මම හිතනවා හරි y උත්තරේ හරි ඈ y උත්තරේ හරි කමන්නේ හරි. හරි දැන් අපිට මොකද කරන්න තියෙන්නේ? මේක ලඝු වලින් හදමු කියලා මම කිව්වේ දැන් මේ අර විදිහට ලේසි නමුත් ලඝු වලින් හදලා අපි ඉගෙන ගමු. නේද? ඉතින් අපි එනවා lg x සමානයි lg ඉන්න මේකේ 10 බෙදීම 1.133 ළමයි නේද? ඒකත් අපි එනවා lg 10 අඩු කිරීම. බෙදීම නම් අපි දන්නවා අඩු කිරීම. lg කොච්චරද 1.133 තුන නේද දැන් ලඝු බලන්න ඕන නේද ලඝු බලන්න හුරු වෙමු LG 10 කියන්නේ අපි දන්නවා කොච්චරද LG 10 කියන්නේ ලඝු 10 පාදයට 10 කියන්නේ කීයද 1 1 ඍණ නේද 1 ඍණ අතන මෙතන තියෙනවා LG 1 සම කියලා කියන්නේ කවුද 0.1 දශම 1 පූර්ණ සංඛ්‍යාවයි කියන්නේ 0.1 දශම මේක 11 3 3 බලන්න ඕන ඒක ලඝු කොලේ බලන්න ඕන ඔයාලා මට කලින් උත්තරේ අරන් දාලා තියෙන නේද හොඳයි මං නමුත් ලඝු වලින් මට හදන්න එකක් දෙකක් කියලා දෙන්න ඕන. 11 1 3 11 3 3 11 3 531 531 3 කියන්නේ 11යි 542යි 0.542යි 542යි නේද? මේ ලඝු වලින් හදන්න ඉගෙන ගන්න ඕන අපි නේද? ඒක පරදර ගණක් આવද අපිට හදන්න කියලා තිබුණොත් එහෙම ලඝු වලින්. මේක 0.542යි 11 3 11 3 තියෙනවා 531 ඒකට තව තියෙනවා මධ්‍යනතර තීරය 3 කියන්නේ 11 මේ එකතු කරාම 542 වෙනවා නේද අඩු කරනවා නේ අපි දන්නවනේ අඩු කරන්න ඒතකොට 1.0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 .
නවයෙන් පහක් හතරයි එතන නවයයි මේක කවුද බිංදුවයි බිංදුවයි නවසිය නවමු හතරයි පනස් අට එතකොට අපට එනවා මේක x සමානයි antilog antilog බිංදුවයි සම නවයයි හතරයි පහයි අට නේද එතකොට අපට එනවා බිංදුවයි සම හින්දා මේක 10 බිංදුවෙන් වැඩි වෙන්න ඕන 94 58 කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕන
94:58 බැලුවාම 94:58 94:58 ළමයි 94:55 තියෙනවා 88:2 8.82 තියෙනවා 94:55 එතකොට මට ඕන 58 58 බැලුවාම තව 3ක් ඕනේ 3 තියෙනවා 6 එතකොට මේක 6ක් වෙනවා නේද එතකොට ඔකට දන්නවා 10 බින්දුවෙන් ගුණ වුණාම එහාට මෙහාට යන්නේ නැහැ එහෙනම් අපි කියනවා 8.82 කියද 6යි කියලා නේද එහෙනම් මම දිග පාරකින් ගිහිල්ලා ආවා කියලා හිතනවා ඉතින් නමුත් අපි පිළිවෙලට ලඟ වලින් හදන්න ඉගෙන ගත්තා මේකද ආවේ එහාට මෙහාට වෙලාද නේද සමහර අය හරි තරම් වෙලා තියෙනවා සමහර අය බහුතරේ නේද තොර දැන් කොහොම හොයන්නම් තමයි මේක අර ඔකට අනික් ක්‍රමෙත් නැහැ දුමි කච්චුට ලියා ගන්නද y හොයන්න ඔකට පාවිච්චි කරපු ප්‍රමේය මොකද්ද මේ කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය මේ ඇවිලා කර්ණය නේද එහෙනම් අපි කියනවා sin sin 48යි අංශක 34 කලා සමානයි 10 බෙදීම කවුද y 10 බෙදීම y වෙන්න ඕන දැන් y උඩට එනවා මේක sin බලන්න ඕන නේද මට වගු දෙක මාරු වෙනවා 48යි 34 48 3 තියෙනවා 30 තියෙනවා 74යි 90 48 30 34 4 අපුවාම 8ක් තියෙනවා ඒ කියන්නේ මේක 98 වෙනවා ඉතරයි ඒක 10 බෙදීම කවුද ළමයි y එහෙනම් අපට ආපහු වෙනවා y සමානයි 10 බෙදීම 0.74යි 98 කියලා 0.74යි 4යි 9යි එකත් මං අරින්නේ නැහැ මං ලඝු වලින් හදනවා නේද කට්ටිය මේක ලියාලා ඇති නේද ලියන්න කියනවා නම් ලියලා ඇති එකත් ලඝු වලින් හදනවා අපි හුරු වෙන්න එපේ ලඝු වලින් නේද ඇති ඔබත් හදන්න ඉතින් ඔබ කට්ටිය උත්තරේ ඇවිල්ලා ඇති උත්තරේ ගත්තේ කොහොමද කියලා මං දන්නේ නැහැ නමුත් උත්තරේ ගන්න තියෙන සාධාරණ එක ක්‍රමයක් තමයි මේක තම ක්‍රමයක් නේද අපි දන්න දෙයක් නේ පරදින්න හේතුවක් නැ බෙදන්නත් පුළුවන් මම ගන්නවා LGY සමානයි LG 10 බෙදීම 0.7498 මේක ලියන්න පුළුවන් LG 10 අරින LG 0.7498 කියලා නේද? ආ දැන් LG 10 කියන්නේ අපි දන්න එක මේක ඇවිල්ලා 0. වෙන මෙතන ප්‍රශ්නය. මේක 0. නේ කොච්චරද? මේක ව්‍යුති 1. ව්‍යුති 1. මේ එක පූර්ණ සංඛ්‍යාවක්වත් නැත. නැහැ ඒක. ව්‍යුති 1. අපි කියනවා 74යි 98 74 9 8 කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕන මයික ලඟ පොලේ බලන්න ඕන 74 9 74 9 තියෙනවා 87යි 39 74 9 අනේ 87යි 45 45 තියෙන්නේ 77 9 77 9 4 4 තියෙනවා 8 74 9 8 නේද? ඒතර 8 තියෙනවා 5ක්. 5ක් එකතු කරාම 0.4 1 5 7 8 කියලා එනවා නේද? අපිට එනවා 8 7 5 0. නේද? මෙන්න මේක 87 50 කියලා එනවා. දැන් අඩු කරන්න ඕනේ නේද? 1.0.0.0 බිඳුවයි බිඳුවයි බිඳුවෙන් ව්‍යුත්පත්ති 1.8 7 5 බිඳුවක් අඩු කරන්න ඕනේ. මෙයා දුන්නා ඒක මේක දීලා ගන්නවා කටි දන්නවා මේ ඔක්කොම බිඳුව වෙලා මේක 9යි 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 මෙයා කියවෙනවද 10ක් වෙනවා ආ මේක ඕනේ නැහැ සෝරි මේක 10 වෙනවා නේද මේක 10 වෙනවා මේක බිඳුවයි 10න් 5ක් 5යි 9න් 7ක් 2යි 9න් 8ක් 1යි මෙතන තියෙන්නේ බිඳුවයි බිඳුව රින රින එක කියන්නේ අපි දන්න ඕන තරම් ඒක ගණන් කරලා කවුද 1යි එහෙනම් අපට එනවා LGY සමානයි 1.125 කියලා එනවා. එහෙනම් y සමානයි antilog 1.125 නේද? ආ දැන් අපි දන්නවා 1.9 එක 10 පළවෙනි බලයට දාන්න ඕනේ. 10 පළවෙනි බලය. 11 1.125 කොහෙද තියෙන්නේ කියලා
බලන්න ඕනේ නේද? බලන්න ළමයි කොහෙද මේවා තියෙන්නේ කියලා. අපට පේනවා 12යි 39 තියෙනවා අපිට නේද 12යි 39 තියෙනවා මේක 5යි බිංදුවයි තමයි තියෙන්න ඕනේ අපිට ඒ ගාන නැහැ 12යි 39 තියෙන එක ලියමු 13යි 3 1.3යි 3 එතකොට 39 මේක 50 වෙන්න අපිට තව ඕන 11ක් 11 හොයාගෙන ගියාම 11 ඉතින් 10 තියෙනවා 13 තියෙනවා එහෙනම් මං ගන්නෙ කවුද 3 ගමු එහෙනම් ඒක හොඳයි න්යා හොඳයි එහෙනම් මේක දැන් 10 පළවෙනි බලයට නම් වහාම 13යි දශම 3යි තුන වෙනවා. 13.3 තුනයි. තුනතර ඔබේ උත්තරේ වන්ද. ඔව් බොහොම හොඳයි. ඒතකොට කට්ටිය විශිෂ්ට ලෙස aran දෙනවා. මම දැන් තමයි ගත්තේ. අපි දැන් යමු තමයි කෝණයක් හොයන්න. එතකොට මේකෙන් මට කියන්න ඕනේ නේද? මේකෙන් මට කියන්න ඕනේ අපිට නිශ්චිතව මේ ගාන හදාගන්න ලඝු ගණකත් පාවිච්චි කරන්න පුළුවන් නේද? ලඝු ගණකත් පාවිච්චි කරන්න පුළුවන්. සමහර අය මෙහෙම නිකම් බෙදීමට කැමති නේද? ඉතින් කෙනෙක් ලඝු ගණක පාවිච්චි කරලා හැදුවා කියලා වරදක් නැහැ ඒක හරියටම හරියතොර බොහොම හොඳයි ඒක නේද? දැන් අපට දෙනවා ගානක් මෙන්න මෙහෙම. මෙහෙම පාදයක් දීලා 90කත් එකක් දීලා මට දෙනවා මෙයා 17යි මේක 15යි මේක තීටා කියලා. 15යි 17යි තීටා කියලා දෙන්න. දැන් අපි මොනවද කරන්න ඕන? දැන් අපි කෝණය හොයන්න ඕන නේද? කෝණය තමයි තීටා ඒක හොයන්න ඕන. ඒකට අපිට ඒකටත් පාවිච්චි කරන්න පුළුවන් අපි දන්න සම්බන්ධතාවය නේද? ඒකට අපිට පේනවා මේ කෝණයට සාපේක්ෂව බැලුවොත් මේක ඇවිල්ලා සම්මුඛ පාදය, මේවිල ආපහු කවුද? කර්ණය. එහෙනම් මම මොකද කරන්නේ? අපි ලියනවා අපේ සම්මුඛ පාදයේ කර්ණය කියන්නේ sin θ. එහෙනම් මම ලියනවා sin θ සමානයි කවුද? 15 බෙදීම කවුද ළමයි? 17 කියලා. දැන් මොකක්ද ඊළඟට වෙන්නේ? දැන් අපි ලියා ගන්නවා sin θ සමානයි මේකේ විදුහාම වෙන ගාන කොච්චරද කියලා බලමු නේද? අවුරුත් කැල්ලකින් ගහලා ගන්න පුරුදු වෙන්න එපා. ළඟ තියාගෙන gedare ඉන්නේ මට පහසුකම් තියනවා කියලා ෆෝන් එකේ කැල්ලක අරගෙන ගහලා ලකුණු දාගන්න ලෑස්ති වෙන්න එපා. ඒක අන්තරාය කර වැඩක් නේද? හරි ඒකින්ද අතින්ම හදලා 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 ගන්න. මේ පේනවනේ මම මෙතන ගණන් ලියාගෙන ඒවා කටපාඩම් කරගෙන ඉන්නෙත් නෑ නේද? මෙතනම හදන්න දෙන්නේ. හරි. ඒ ඔබට දක්වන ප්‍රෙෂර් එක මමත් අරගෙන එතන ප්‍රශ්නයක් වුණොත් ඒවා හදලා එහෙම කරන්න නේද? දැන් හදන්න මැනුවල් හදන්න හදලා ගමු නේද ගන්න 15 බෙදන්න 17ෙන් 15 බෙදීම 17 නැත 0.150ට 17 ඒවා කීයද බලන්න මට නම් හිතා ගන්නත් අමාරුයි 15ට 150ට 17 ඒවා 20 ඒවා නම් 8යි 8ක් විතර වමු 8ක් 56යි 6යි 8ක් 8යි 5යි 13යි නේද 36යි අඩු කරොත් එහෙම 10න් 6ක් 4යි 4න් 3ක් 1යි 14යි කියන්නේ shape 14 තියෙනවා 140 ගත්තොත් අපිට පේන 136 මෙතන තියෙනවා එහෙනම් 140ටත් ඒකම තමයි 8ක් 17 6යි 3යි 1යි නේද 136යි 4ක් 56යි 6 5ක් විතර 8ක් 8යි 5යි 13යි මෙතන එතකොට ආපහු 4ක් ඉතුරුයි මේ එක ඉතුරු වෙන්නේ නැහැ ආයෙ බිංදුවක් ගත්තා 40ට 17 ඒවා 2යි is 4යි 6යි 60ට 17 ඒවා 3යි 4ට 3 21කින් 1යි 3 වරක් 1 3යි 2යි 5යි ඔය ඇති නේද බලන්න 1 10 කියලා
ඒ තමාව ද 8යි 8යි කියලා. එතකොට ඔන්න අපි බෙදුවම ආවේක 8යි 8යි බින්දු 2යි බින්දුව. දශම 8යි 8යි 2යි 3 sorry 2යි 3 නේද? දැන් ඔය තමයි ආපු ගාන. ඉතින් අපි දැන් හොඳට දන්නේ නැත්නම් මේ සංඛ්‍යාවක sin inverse බලන්න. sin වගුවේ කොහෙද තියෙන්නේ කියලා බලන්න. එහෙනම් theta සමානයි ඔබ දන්නවා දශම 8යි 8යි 2යි 3 කොහෙද පදිංචි වෙලා ඉන්නේ කියලා බලන්න. හොයාගෙන යන්නේ බිංදු දශම 8යි 8යි 2යි 3 හොයාගෙන යන්නේ කාගේද sin වගුවේ පෙරලිලා තියෙන මට ටැන්ජන. එතකොට මං එහා පැත්තට යනවා 8යි 8යි 2යි 3 8යි 8යි 2යි 9 තියෙනවා 8යි 8යි 1යි 6 තියෙනවා ඒක තියෙන 61 50 81යි අංශක මේක 50 කලා ඒක තියෙනවා 68යි 88යි 16 තියෙනවා 16 නම් 20 වෙනද 4යි 3 එතකොට 7යි 4යි 3යි 7යි 7ක් තියෙනවා ළමයි 5යි කියන එකේ බලා 5 නේද එහෙමනම් මේකේ අවසාන ප්‍රතිඵලය අපිට කියන්න පුළුවන් 61යි අංශක කලා 50 කීයයි කියලාද කලා 55යි කියලා ඔබ බොහොම හොඳයි අමන්දී වගීෂ රෝෂි සෞම්‍ය ගිම්හානි භාග්‍ය බොහොම හොඳයි අශෝදා රෝෂි ඉතින් ඒක සරලයි නේද ඔය තමයි කෝණේ හැවිල તો කෝණේ හැවිල අරකටත් වඩා පහසුයි කියලා අපිට පේනවා නේ තව එකකට තමනම් මං හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බලන්න ළමයි අපි මොකද කරන්නේ ඍජු කෝණි දැන් පොඩ්ඩක් පැත්තකට විසි කරා මං එතකොට කර්ණය අඳුර ගන්න ඕනේ ඒකයි වැදගත්. එතකොට කර්ණය කවුද? මෙන්න මෙයා. මේ තමයි කර්ණය ඍජු කෝණේ ඉස්සරහා තියෙන පාදය. දැන් අපිට ලියන්න පුළුවන් අපිට කෝණය හොයන්න අපි දන්න ත්‍රිකෝණමිතික අනුපාතයක් අල්ල ගන්න ඕනේ. කෝණයට ඉස්සරහා පාදයේ තිබේ සම්මුඛ පාදේ. ඒ වගේම අපිට පේනවා කර්ණය තිබේ. එහෙනම් අපි අර පුරුදු සමී මේ අනුපාතයේ කවුද? සයින් තීටා ඒක සමානයි සම්මුඛ බෙදීම කර්ණය එහෙනම් 12 බෙදීම කවුද 19 කියලා එනවා නේද 10 දැන් 12 බෙදීම 19 කවුද කියලා බලනවා එයාගේ සයින් ඉන්වර්ස් එක බලනවා කොච්චරක් කියලා ගන්න රෝෂි බොහොම හොඳයි ඈ හරි පූර්ණිමා බොහොම හොඳයි
සෝදා බොහොම හොඳයි. සමිත පොඩි දෝෂයක් තියෙනවා. එකක් බලන්න. බලාගාන චුට්ටක් වැරදි. අත්නිකාවෙන් දරත් ඒ වරදම තියෙනවා. අගේෂ කලාගාන පොඩ්ඩක් වැරදි වගේ බලන්න. නිසාදී උමෝදයි පවනී මට උත්තරය ඕන කෝනය ඕන විමානි භාග්‍යයා බොමෝදයි පුඩර වෙනසත් තියෙනයි බලන්න වගේෂ සමත මංග වෙනස දන්න බල සයින් තීටා සමාන ඇතර මේක බෙදුහාම් බිින්දුවයි දසම නැද දැන් අපි බෙදාගෙන යන්නේ සාමාන්‍යයන්නේ නද අපි සාමාන්‍යෙන් බෙදාගෙන හොට බෙදන්ඩත් බලමු දොළහ බෙදීම කවුද දහනවේ බිින්දුවයි දසම නැද ඇයි දසම ගත්ත මේකට දොළහටත් නැති හින්ද බිින්දුවක් ගත්තා මේක එකසිය විස්සේ වන එකසිේ විසර හයයි හැන ලේසි දානවරක් හය පනස් අතරෙන් හතර හයවරක් එක හයයි පහයි එකොළහයි නැද එතකොට මෙතන ඇවිල්ලා හයක් ඉතුරුයි 60යි 60ට 19 වේවා 20 වනම් 3යි නේද නවරත් තුන 27න් 7 තුනරක් එක 3යි 2යි 5යි ඒ කියන්නේ 3යි 30යි 39ට sorry 30ට 19 වේවා එකක් වෙන්න ඕන අනිවාර්යෙන් උපරත් 19 19යි අපිට ඉතුරුයි 1යි මෙතන 1යි 110ට 19 වේවා 100ට 19 වේවා 5යි එහෙනම් 5 තමයි නේද 5යි 5 වරන් 9 45න් 5යි 5 වරක් එක 5යි 4යි 9යි 5යි එතන අපිට ඉතුරු වෙනවා. නමුත් අපි අපි අපේ බෙදිල්ලේදී අපි මෙයාගෙන් නවතමු. නේද? දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගෙන් නවත්තන්න නැතුව මේක දිගටම බෙදාගෙන ගියොත් ඊළඟට ලොකු ගාණක් ඇවිල්ලා අපිට වට යන්න හිතෙනවා. නේද? නේ. වටේවුවත් වෙන ගාණක් එන්නේ. ඉතින් අපි මෙතනින් නවත්තලා උතරේට ගියොත් මොකද වෙන්නේ කියලා බලමු. ඒක මේක මං ගන්නවා 6යි 3යි 1යි කවුද 5යි කියලා. බුදුහාම පළමු දශම ස්ථාන 4 6යි 3යි 1යි 5. දැන් එහෙනම් තීටා සමානයි කියනක බලන්න ඕන 6 3 1 5 බැලුවම 9 නෙවෙයි දෙන්නේ මොනවා නේද එතකොට 6 3 1 5 ේ වාසස්ථානයේ බැලුවොත් එහෙම සයින් වල 63යි 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 1යි 6 තියෙනවා 6 3 1යි 6 තියෙනවා ඔව් එතකොට 1යි 5 නම් 60 දෙකයි 93 තමයි ගන්න වෙන්නේ. ඒක තියෙන්නේ 39 බින්දු. 39යි අංශක කලා බින්දුවයි. දැන් 62යි 93ෙන් 63යි 15ට 15යි 7යි 22ක් ඕනේ නේද? 22ක් තියෙන එකක් හොයාගෙන ගියොත් නෑ 22ක් නැත. 22ක් නෑ. එහෙනම් අපිට තියෙන්නේ අන්තිම එකන ගන්න තමයි නේ. කවුද? කලා 9යි. 29යි කලා 9යි. එර මතභේදයේ තුඩු දින් කට්ටි හරිද? මේ බොහොම හොඳයි. සමුද හරි නේද ඒක? හරිද? තව එකක් අපි සිම්පල් එකක් ඉස්සෙල්ලා අරගෙන යමු තව. කියන්නේ කෝණයක් නේ y
කියන්නේ කෝණයක්, y කියන්නේ පාදය, z කියන්නේ කෝණය. අපි x y z පිළිවෙලට හොයමු. මේක x සම්බන්ධ කරගන්නේ මොකෙන්ද කියලා බලන්න. හොඳයි මන්දි ඔනි ඔනි ඔන්න වරද හොයාගත්තා කියලා මම හිතනවා. තුමාත් වැරද්ද එක සුට්ටක් හදන්නම්. ඔන්න තාම සැක සහිතයි ඉන්නවනම් බලන්න. අපි x වෙන් දැන් x කියන කෝණය මට පේනවා මේක ඇවිල්ලා x කි බද්ධ පාදයේ මේලා කර්ණය. එහෙනම් බද්ධ පාදයේ කර්ණය කියන්නේ cos නේද? එහෙනම් මම ලියනවා cos x සමානයි 7 බෙදීම කවුද 10යි 7 බෙදීම 10යි ඉතින් ලේසි cos x සමානයි බිංදුවයි දශම කවුද 7යි 7යි කියන්නේ 7යි බිංදුවයි බිංදුවයි බිංදුව නේද එහෙනම් දැන් x හොයන්න ඕනේ කියන්නේ cos inverse cos අනිත් පැත්තට බලන්න නේද ඒකත් ලේසි වැඩක් නෙවෙයි තමයි 45යි අමුදිතගේ නිෂාදිගේ ගණන් දෙක වැරදි මට පේනවා මට හිතනවා තරුෂිගේ ගාන හරි බලමු මාත් බලන් ඉගෙන ගන්න පොඩ්ඩක් ඉන්න දශම හත නේද දැන් දශම හත හොයාගෙන යන්න ඕන ප්‍රකෘති කොසයින වල දශම හත මට තියෙනවා බිංදුව දශම 6යි 9යි 8යි 8 කියලා එකක් දැනගන්න. නේද? ඒක තියෙන්නේ cos වල 45යි අංශක කියන එකේ මේ 40 තියෙනවා. කලා 40 තියෙනවා. ඔන්න මතක් කරගන්න. cos බලන්නේ අනිත් පැත්තට මෙහෙට ආව කලාව මෙහි එක තමයි ගන්නෙ. නේද? එම ගත්තා 68 69යි 88 තියෙනවා. ඒතර මේක 69යි 88 70 වෙන 7000 වෙන්න අපිට තව 12ක අඩුවක් තියෙනවා. එහෙනම් මම 12 හොයන්න. 12 තියෙනවා ළමයි මධ්‍යනාන්තර තීරයේ 6. එහෙනම් දැන් මොකද කරන්නේ? 6 මෙහි මධ්‍යනාන්තර තීරයේ 12 තියෙන්නේ කාගේද? කලා 6. දැන් මතකද කොස් වලදී අපි හැසිරීම? කොස් වලදී අපි එකතු කරනවද? නෑ කොස් වලදී අපි අඩු කරනවා නේ. එහෙනම් 45යි අංශ කලා 40යි කෙනකින් අර ආපු මධ්‍යනාන්තර තීරයේ 6 මොකද කරන්නේ අඩු කරනවා 34 වෙනවා 40 කවුද 5යි නේ නැන් එහි කෝණය 45යි අංශක කලා 34යි ළමයි නේද හරි මේ මොනවාද වරද කියන එක හොයාගන්න. වරද ඒච් කට්ටිය සුළු ප්‍රශ්නයක්නේ. නිෂාදිට වෙච්ච වැඩේ නම් පැහැදිලි. 6 එකතු කරා. එතකොට යා හරි. මුදල 41 ආවි කොහොමද කියලා දන්නේ නැහැ. තරුසි හරි ගිම්මානේ. පස්සිනි මේ එකටද? පස්සිනි බලන්න මොකද උනේ කියලා. වගීෂගේ මිස මෙතන 44 වෙන්නේ දෙයක් නැහැ. මේක එකක් යන්නේ නැහැ නේ මෙහෙත් නේද? ටයිපින් මිස්ටේක් එකක් කරන්නේ මොනවද
මන්දී ගගන පුංසර තරෝසි සෞම්‍ය උපයත්තර තියෙනවා වයි ආං වල තියෙනවා කතාව වයි වල තියෙනවා වයි වර්ගමූල 50 ගන්න කියලා නේද මේක මේ ත්‍රිකෝණමිතියෙන් හදන්නේ වර්ගමූල කියන්නේ පයිතගරස් ප්‍රමේයෙන් හදන්නේ දෙන්න තිබුණානේ අමන් ජීවක පයිතගරස් ප්‍රමේයෙන් එතකොට දැන් ඔ කට්ටිය දන්නවා වැදගත් දේකුත් ඔ කට්ටිය අර මං කියවන්නේ නිතරම ඉගෙන ගන්න ඕන මේ මට උත්තරේ හරි ගිහිල්ලාද නැද්ද කියන එක චුට්ටක් ඇස්ටිමේට් එකක් දාගන්නත් ඉගෙන ගන්න එපැයි විභාගෙට ලියනවා වගේ විභාගෙට ගිහිල්ලා ඇවිල්ලා දුක් වෙන්නේ නැති වෙන්න මොකද කරන්නේ දැන් ඔ කට්ටිය දන්නවා මේක ආව 45යි ගානක් මේ දැන් ඔන්න ඔ කට්ටියගේ සාමාන්‍ය බුද්ධිය ක්‍රියාත්මක වුණාම ඔයාලා දන්නවා වයි හොයන්න ගියාම 45යි නම් මේකත් 45ට ආසන්න පොඩි ගාණක්. එහෙනම් ඔකට දන්නවා කෝණ දෙක සමාන ගාණෙන් යනවනම් මේ දෙකත් සමාන ළඟින් යන්න ඕන. එතකොට මෙයා 24යි 13යි 9යි ඒව එනවනම් වරද්ද බව පේන්න ඕනේ. මෙයා 7යි ගාණක්ම ළඟපාත යන ගාණක් එන්න ඕන. නේද? තේරෙනවා වගේ නිකන් නම් ඉන්න එපා. ප්‍රශ්න තියෙනවා නම් කියන්න. දැන් මම y හොයන්න අපිට තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් මෙයත් පුළුවන් මෙයත් පුළුවන්. ඒතකොට කවුද ලේසියෙන් ගන්න පුළුවන් කියලා බලමු. දැන් අපි කෝණය දන්නවා නේද? කෝණය දන්නවා. ඒකෙන්ද අපිට ලේසි කවුරු ගන්න එකද? මේකෙන් ගන්න එක ලේසි නේද? මම පුළුවන් කරන්න. මෙයාගේ දැන් මම ආපු කෝණය පාවිච්චි කරලා හදනවා නේද ආපු කෝණය පාවිච්චි කරලා හදනවා කොහොමද මෙයා y මෙයා 10 එතකොට දැන් මම ලියනවා මේ කෝණයට මේ සම්මුඛ පාදයේ අර කර්ණය එහෙනම් sin x කියලා ලියමු sin x සමානයි y බෙදීම කොච්චරද 10යි y දන්නවද නේද මේ x දන්නවද sin x කියන්නේ sin මෙන්න මේක 45යි අංශක කලා 34 සමානයි y බෙදීම කොච්චරද 10යි. දැන් tag ගාලා 45 34 හොයාගන්න. 45 34 කියන්නේ මේකමද? නෑනේ මේ cos නේ. නේද? අපි දැන් sin වලින් හොයන්න ඕන. sin වගුවේ පිරන්න ඕන 45යි 34. 45 එහා පැත්තේ 45 30 0.713 34 වෙන්න ඕන. 4 තියෙනවා 8ක්. 8ක් ආපුවම මේක 0.714 වෙනවා. කවුද? y බෙදීම 10. එහෙමනම් ඔකටිය දන්නවා y ඇවිල්ලා මේක 10න් ගුණ වුණාම ඒ කියන්නේ 7.14 කවුද 1 කියලා එනවා. ඒක දාවේ මට වැරදුනාද? නිෂාදිට 1 දශම ස්ථානයක් සහිත උත්තරයක් එන්න විදිහක් නැහැ. 1 දශම ස්ථානයක් සහිත උත්තරයක් එන්න විදිහක් නැහැ. ඇයි? මේක ත්‍රිකෝණමිතියෙන් හදනකොට අපිට මේ දශම ස්ථාන හතර නිකම් එනවා. දැන් ඉස්සෙල්ලා ලියලා ඉන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ඉල්ලුවොත් නේ ඔය 51 වර්ගමූලේවත් හදලත් දන්නේ නැහැ. right සමන්දි ගණිත කරත් වලද ඔය. ඒතකොට මෙයා දැන් හොයන්න ඕන z කෝණය නේද? z කෝණය හොයන්න අපිට පාවිච්චි කරන්න වෙන්නේ මණික මෙයානේ නේද? ආයේ කෝණය ඒ පාදයේ දන්නවා මේක සම්මුඛ මේක ආපහු කර්ණ එහෙනම් ආපහු ලියන්න මොන තීටාද sin sin z සමානයි මේ ගානම ලියමු කෙලින්ම 7.141 බෙදීම අතන තියනවා කවුද ළමයි 14 එහෙනම් අපි ඉස්සලා බෙදලා ඉමු 4 14 ඒවා නෑ 0.71 71ට 14 ඒවා වැඩි නේද 5යි බෙදන්න බෑනේ 5 7යි 7.41 බෙදීම 14 නෑ 71ට 5යි 0.7 1 14 14 1 14 0.1 නැත 0.1 නැත නම් 0.5 1 කියලා එනවා නේද එහෙනම් මෙතන එනවා 5 1 ඉච්චරයි 5 1 0.1 0.1 කියන්නේ 5 1 ඉලෙක්ට්‍ර පාරක් දාලා
දේවල් පුළුවන් බලන්න. ඒතකොට 5යි 1යි. දැන් මොකද කරන්නේ? දැන් මෙයල sin z. දැන් z සමානයි මෙයාගේ රෙසිඩන්ට් බලන කොහෙද තියෙන්නේ කියලා බලනවා. sin වගුවේ 51 කොහෙද? 51යි බිංදුවයි බිංදුව. 51යි බිංදුවයි ආයෙම ගෙඩි පිටින් තියනවා නේද? කීයද? 30 කලා 40. 30යි අංශක කලා කීයද? 40 කියලා ලස්සන තැනක තියනවා. සමුදිත බොහොම හොඳයි. මන්දි බොහොම හොඳයි. අසිනිකා වින්ද්‍යා. ඉතින් එක චුට්ටක් වැඩි නේද වෙනස? බලන්න මොකද කියලා. උදාය නම් කියුවෙත් නෑ වගේෂ වන වයි වැරදිලා තියනද අවින්ද හිසත් දෙපාර කරලා තියන පේන්නේ නැද දන්නේ නෑ මේ අගයන් වැරදිද වගන හොඳයි රුචි සෝමියා උදා වැඩි උසාදුර වැරදිලා තියනවා ඒක සෝදා දැන් ඔය නම කියවෙන්නේ නැති කට්ටියට ඒ වේගෙට ගාන හදා ගන්න බැරි දෙකද ප්‍රශ්නේ නේද? අනික අය මේ දාන වේගෙට ගණන් හදන්න බැරි නම් ඒක නිකන් ඉන්නවත් දන්නේ නැහැ. ඒකට ඒකටත් විසඳුමක් හොයා ගන්න ඕන. මත් නම කියවන්නේ අගේ කරන්නේ ළමයි විතරයි අර කට්ටිය පස්සටම ගිහින් නිකන්ම ඉන්නවත් දන්නේ. ඒකට ගුවන් නැද්ද ටිකක්? එලා බලලා ඔයකට හදාගෙනම ක්ලාස් එකට සහභාගී වෙන්න. එම අතාරින්න එපා පහු වෙලා හරි මට ඒ කියන්නේ හැබැයි පහු වෙලා නම් උත්තරේ වල වැඩක් නැහැ නේද කරන්න දෙයක් නැහැ කොහොමත් ස්පීඩ් එකට හැදෙන්න වෙනවා ස්පීඩ් කියන්නේ මම ඉතින් ඉතා හැමින්නේ හදන්නේ මේ මෙච්චරක් හැමින් හදලා ආයෙ මොනවා ඊටා ඇල්ෆා මේක 23යි 17යි අයිතකර සම්බන්ධය දාලා හැම x හොයන්න එපා ඇල්ෆායි තීටා ඉස්සෙල්ලා හොයන්න ඇල්ෆා හොයන්න x හොයන්න නේද බලමු ළමයි කාට හරි නිකන් මොනව හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා කියන්න ඈ. එන්න මේ ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ කියලා.
මානේ භාග්‍යා බොහොම හොඳයි. Bohong ya. Rusi saumya bohong dari. Mandi ekwerdi. Tadi bohong dari. Pasien laksika hundai bohong dari. Kamu terai bohong dari ya itu hari. Gisa bohong dari. Purnima ඔන්න වැරදි බලන්න මොන්න බලන්න Purnima වරදක් තියනවා 17යි 23යි බලන්න ආපහු එමිනි උමේෂා හරි ඉතිනී කාවින්දයාට වැරදිලා තියනවා ලයිට් වැරදීමක් දෙදීමේ දෝෂයක් වෙන්න ඇති ඉතිනී කො මේකට දාන්න බලන්න උත්තරයක් Rusi, bagaimana yang berarti? Bagaimana sakti naik ke Belanda? Terus si suami lagi, kalau apa kebenaran sakti naik ke? Kan terus ikat ganane kerla dan eh dulu nih dalam money right by hari bohong dari terus ya soda Senang berada di putar. Sudah Belanda, ya sudah tarsi Belanda. Tapi dengan yang namanya ada, theta alpha dengan itu AB itu nana kita dewan itu tiba nih, dengan maru ini gahan mengai dengan, dengan mama hewut tema, mereka hewut theta ini apa dan nih, kalau theta, theta gatut Mia samung kepade mia badde pade hinam malino ten ten tita samanai wisituna bedima kauda da hatai nede wisituna bedima da hatai kuda samaharai wisituna bedima da hata hari yeda kerala nede dan ikai da hatai hayai binduai dasamai mika da hatparat tunai hatparat tunai wisiking ikai panas sekai naveai anuai da hatewa Pahai pasrak tu kisahin pahai pasrak tu pahai punai atai punai bila pahalawai binduai kasih panah atai orang atau panas saing hai atrak tu atai pahai dah punai tu kalau mungkin ada hai yang hayak aterai mungkin ada hai yang mana aterai kasih hati lihat tak mungkin ada tamai atai kalau punai pahai atai atai orang ngawe Jadi ini menghadrati mana? Itu nabi di mana? Ah, dekai nabi.
හරිනේ හරිනේ අතර පහ අතර තුන අරන් තින අතර පහ දෙක පහෙන් පහයි බෙදීමත් බෑ බලන්න 23 බෙදීම 17 1යි 17යි මෙතන 6යි 8යි 17 3යි 4 21යි 3 වල කෙරේ 2යි 5යි 9ක් ඉතුරුයි 90 90ට 5යි 4 5 35යි 5යි 5 වල කෙරේ 5යි 3යි 8යි මෙතන ආවිලා 5යි right sorry එකක් ගත්තා නේද 50ට එතකොට Hai, hapter di kedah hater yang hater. Hai, pokoknya mungkin apa ya? Dah saya hai, minta gila. Nabe ya, gila ganda tua. Nah, ibu hai, deh kai nabe. Hai, kota. Tan tita sama naik bi, kai dah sama, kai dah sama. Nah, ibu hai, deh kai. Nabe ya, kira nabe yang tita sama naik kiri kira di anda. Puluang, deh kai ya, sama tunai ibu hai, deh kai nabe. Kok hebat banget, tan. Kaya sama. Tunai tunai pahai, tunai pahai ikai hatra tino, nende makan nang, ya wana bela, mei balan nde mei mamu kada dagalan nde kila balan nde mu kada mamu kada nde mei kihe wua, nde kuda kai nanda no namu samahara, ai serha teno nika ti utre wan nde mane, ita, ikai dasma tunai pahai ikai hatra ti be ma tona dekai, nabe to dapa de pehadli pahala wak missing, nende, nde mei kati ene kage de, panas tunai yang seka mei kala we wila kala, tihe. Kohe dara pahalo missing pahalo ganda giham pertina deke kini ketino dase aktino kala nede ani keka atai nang ya sehe nama di nama dase gano nang kage deme tieni panas tunai tis deke tino nede toro deke gat tis fori deka deke deke tis deke tieni nede aina api tino tita sama nai panas tunai yang seka kala tis deka ikela panas tunai kala tis Dek, nende, abdem mak de kerane, bedan de puluana puluan penon de mada beri una mada bedi mehe mak kita beri hinda, ainan deng podi pras ne akti no mehan, deng mehe mak den ne kuan de dun ne vela abaka, nende, pola haba ser lame, tita panada agen hoe lai berla, alfa kene kada, apa hoe no de trikona meti wagu bala bala, awasya ne en lamai. Mereka anu way, mereka dengannya keketua kocer ada anu way. Enang alpha aja aja, anu hari na theta benda, oh na, enang eka dia ane mehem. Alpha sama anai anu way ansak, kala bindu way adu karnoa, panas tu nai kala kiyed, is dek adu karna kami beraja, enang mereka adu kar lagan. Mereka asu na wevela, mereka wevela kiyebena ada, heta beno. Dahin dekak, atai pahin tunak dekai, kalau visi atai, nawin tunak pahai, ateng pahak, nawin tunak pahai, nanti, mereka nawin tunak ayai, ateng pahak, tunai is ayai visi, atai kelab betenoh, panseng is ayai kalau visi at, nanti, ini anggunna alpha ya agat ayai is ayai visi atai kelab. Ayo kamu kerja yang terakhir pasti apa tiennya mian ho yang deh, itu tamai sudah abiyogir tiennya deh, terus ekau kati di pulang, kain ho kosho pavis cikar lah, kauru hari kiamat di kono yang pavis cikar lah, gan deh nih deh, ekau kati kiamat ika kono ika, gan, magan mana kang, kain, dah hati ke kiamat ini deh, kain nelpa sama nai. Hatta beli makau dah sama, naik dah hatta beli mak kainel, kainel pakai ni kau tu sila dah no ada, kainel kau dah ganti, nanti kainel pakai ni sain alpha yang apa kau tu tis saya yang seka Kalau visi atas, sama. Nai dah hati bedi mana? Isai visi atas yang lain, nanti.
අංශක 36 කලා 28 සයින් 36 28 36 දෙකේ තියෙනවා 5යි 9යි 2යි 5ක් 2.5යි 9යි 2යි 5ක් එතකොට 36 28 8 තියෙනවා 10 9ක් 10 9ක් ඒක ඔක්කොම එකතු කරාම මම මේක පැත්තක එකතු කරලා ඉන්නම් එකතු කරලා ඉමු 9 5යි 9යි 2යි 5යි 19යි 4යි 2යි 1යි 4යි මෙතන 9යි 5යි 5යි 9යි 4යි 4යි නේද ඉන්ද්‍රය සම 5යි 9යි 4යි 4 කියලා එනවා නේද දැන් මේක බෙදලා ගන්න ඕනේ ඒක බෙදන්නේ ඔය කට්ටිය මොන ක්‍රමයෙන්ද ඒ කැමති ක්‍රමයකින් බෙදලා ගන්න ගාර්ණේ තමයි. ඒක දැන් බෙදීම බෙදීම ඉතින් ලඝු වලින් හදන්න පුළුවන් නැත්තම් දීර්ඝ බෙදීමත් try එකක් දාමු. 17 බෙදීම මේකනම් ආ මෙහෙන් ලියලා එමු. 17 බෙදීම 0.5යි 9යි 4යි 4 නම් දශම ස්ථාන 4ක් වෙනවා නම් 0.4ක් ඉස්සරහට ගන්නයි තියෙන්නේ. එතල මේකේ දශම කිත මොනවා කරන්න පුළුවන්ද? අයින් කරන්න පුළුවන්. මේක අවදානම් නමුත් ඒක පහසුයි කියලා හිතෙනවා. 17යි 0.0යි 0.0යි 0. බෙදීම 5944 1000 ගන්නට නැහැ 17000 ගන්නට යමු 17000 ගන්නට 6000 ඒවා කියලා හිතන්නකො 5යි 9යි නේ එහෙනම් ඒවත් දෙකයි 8යි 8යි 9 රද්ද 2 18න් 8 5 රද්ද 2 10යි 1යි 11යි 1යි 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 6න් එකක් 5යි බිංදුව ගත 51000 ගන්නට 6000 ගන්න හැවරක් 54යි 6වරක් 8 විතර ගමු 8වරක් 4 32 න් 2යි 32 න් 3යි 35 න් 5යි 8වරක් 9 72 න් 3යි 75 න් 5යි 8වරක් 5 40යි 7යි 47යි පුළුවන් එතකොට අපිට එනවා 10 න් 2ක් 8යි 11 න් 5ක් 6යි 10 න් 5ක් 5යි 10 න් 7ක් 3යි විතරයි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් බිංදුවක් දශම තිතක් කියලා නේද 35600 ගන්න. ඒක මතක තියාගන්න මේ 5900 කියන්නේ 6000 ඒවා විතර 35ට 6 ඒවා අවරක් 5 30 නේ නේද? අවරක් 6 වෙනදත් ඉඳ තියෙනවා. 6ක් බලමු. 6 වරක් 4 24 න් 4යි 6 වරක් 4 24 යි 2යි 26 න් 6 මට වැරදුනා වගේ 6 වරක් 9 54 යි 54 යි 2යි 56 න් 6 අවර 5 30 5යි 35 යි වැරදිලාමත් නෑ වගේ 6යි එතන 7න් 6ක් 1යි 16 නේද දැන් බිඳුවක් දැම්මා නෑ බිඳුවක් දැම්මා ඒත් නෑ එහෙනම් උද ගානක් වෙනවා කවුද 28.6 කියලා 28යි දශම කවුද 6යි කියලා එනවා right ප්‍රොකටි මට කලින් හදනවා නේද හිරිමි තාරකා බොහොම හොඳයි සමුදිත ඒත් වැරදි නෑ මන්දිය ඒත් හරි මේ මිනිමේෂා වරද බලා ගන්න සාදී එක්කත්ෙන් හදුවාම 28යි 5යි 9ක් එනවලු ආයෙත් කමක් නෑ වගේ ඉස්සරත් ඇවිල්ලා තියෙනවා උත්තරේ පසිනේ එක පොඩි වරදක් තියෙනවා නේද මහානේත් ඇවිල්ලා තියෙනවා අරුෂි සෞම්‍ය බලන්න එක එල්ජී වලින් 28යි 5යි 3ක් ආවද 28යි 5යි 3ක් වෙන්න බෑ අසින් බලන්න ලඝු වලින් හදලා එහෙම ඉතර ලොකු වෙනසක් වෙන්න බෑ
බලමු නේද? එහෙම වෙනසක් වුණොත් මට එවන්න මැසේජ් එකක් ඈ. බලමු අපි. එහෙනම් දැන් දැන් චුට ඇති නේද? ඔය වගේ ගණන් ඇති. දැන් අපි යමු. අපි යමු. මතක් කරගමු චුට්ටක් අර දිගංශය වගේ දේවල්. දැන් පුතෝ මේ ගණන් කියන්නේ තනිකර අත්දැකීම් නේද? අත්දැකීම් අත්දැකීම තමයි ආය ගණන් හැදීම තමයි ඕන. ඉතින් කට්ටිය ගණන් හදනවා ඇති. ගණන් විතර නෙවෙයි කට්ටිය හැමදේම කරනවා ඇති. ඉතින් වෙහෙස ඇති. ඒකට මම මොනවද කියන්නේ නැහැ. ඉතින් විශේෂ විදියට පුදුම අපිට දැන් තියෙන්නේ මට තියෙන්නේ ගණිතයට ලෑස්ති වෙන්න. මට කිව්වේ කියන්න නැහැ. නමුත් සාමාන්‍ය ඉන්න මිනිස්සුෙකුට තියෙන්නේ අඬ බොන බොණ්ඩ ඕන. ඕනනම් රැකියාවකට යන්න ඕන නේද? ඒ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි. නමුත් ඔබට වගකීම් සහගත කෙනෙක් නම් ඔබ වගකීමක් තියෙන අය ඉන්නවා නම් ඔකට තියෙනවා න වැඩ කන්දරාවක් නේද? රද වැඩ කන්දරාවක් තියෙනවා. සබ්ජෙක්ට් එක තියෙනවා බලන්න ඕන නේද? ඒ ක්ලාස් එකට ගියාම ඒ සර් කියනවා තමුන්ගේ වැඩ කරන්න කියලා නේද? ඒවා තියෙනවා. ගෙදරින් විවිධ දේවල් කියනවා. උපදෙස් දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා නේද? ඥාතිව ආපුවම උපදෙස් දෙනවා අම්මගෙන් තාත්තගෙන් නේද? නිරන්තර අප්ඩේට් වෙනවා. ඒ ඔක්කොම කරගෙන ඔටෝ මුහුණ දීලා ඔළුවත් පිළින් තියාගෙන නේද සමාජ ප්‍රශ්න ඔක්කොම තියාගෙන වැඩ කරන්න තියෙන මුතු චරිතයක් තමයි මේ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයා කියන්නේ. ඒකෙත් හොඳම හරිය යාළුවෙක් ආශ්‍රය කරන්නේ නැහැ. යාළුවලට කොටු වෙලා ටිකක් ඉන්නකොට දැන් ටිකක් ලොකු දෙයක් ඔකටිය සයිකෝ හැදෙන්නේ නැතුව ඉන්න එක නේද? ඒකෙන්ද ඔකටියට ඇත්තටම අගය කළ යුතුයි නේ. ඒ අතර කලමනාකරණය තියාගෙන කලමනාකරණයක් තියාගෙන මොන්ට දෙන්න ඕන බර දෙන්න ඕන ඒවට දීලා මම කියන්නේ ගණන් වලට කියලා හැම එකටම බර දීලා වැඩ කරගෙන යන්න ප්ලෑනක් ඇතුව එතකොට නිදහස කියන එක හෙමින් 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 හැදේ නේද? නිදහස හැදේ තොර නිදහස ඕනෙත් නැති වෙයි. ඇයි ආසාව හැදෙනකොට නිදහසක් ඕනේ නැහැ වැඩ කරන්න නේද? ආසාවෙන් කරන වැඩකදී නිදහස බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි නේ. මම ආස සින්දු කියන්නම් මං නොඅඩුගයිද නේද? මතමයි නේද? හරි. එතකොට ඒ ආසාව හදාගන්න. එතකොට හොඳ ප්‍රතිඵලයකට නිකම්ම යන්න පුළුවන්. ඒ කියන්නේ තල්ලු වෙනවා නේද? සාමාන්‍ය පෙළ හොඳ ප්‍රතිඵලයක් ගන්න කියන්නේ උසස් පෙළ. ඔබ කැමති විදිහට දොස්තරද ඉංජිනේරද අනම්මනම් තීරණය කරගන්න අවස්ථාව පුළුවන්. ඒ වෙනකොට තවත් යුණනවානේ. හරි. දැන් ත්‍රිකෝණමිතිය ගාන හදනකොට අපිට දෙන ප්‍රශ්න ඇතුලේ අපිට තව චූටි පහුගිය දේවල් වගේක් අවශ්‍ය වෙනවා. ඒත් ඒ අතර එක වැදගත් දෙයක් කියනවා ඔබ දන්නවා මනුස්ස ඇහැ තියෙනවා ඇහි තියෙනවා ඇහැ තිබ්බහම මේකට කියනවා අපි මොකක් කියලාද ඇස් මට්ටම ඇස් මට්ටම නේද ඇස් මට්ටම මනුස්සයෙක්ගේ ඇහැකින් බලන මට්ටම ඇස් මට්ටම ඒතර ඇස් මට්ටම සලකන්නේ මෙයාට සාපේක්ෂව නේද මෙයයිල කවුද මෙයයිල මහ පොළව නේද අපි මේකට කියනවා කවුරු කියලාද හිරස කියලා කියනවා තිරස. ඒතර මේ ඇස්මට්ටම මේ තමයි තිරස. තිරස ලෙස ගන්න අපි කවුද මහ පොළොව. අපේ පොළොව තිරස් කියලා අපි සලකන්නේ. ලෝකයේ ගෝලාකාරයි වුණාට නේද? අපි ඇවිල්ලා චූටි සුට්ටන් අයිටම් එකන්නේ. එතකොට අපි ද පොළොවේ වෙලාවේ කෙලින් කියනවා වගේ තමයි අපේ. නේද? ඒක කෙලින් ලෙස ගන්නවා. මොකද මේ ආනතිය නොසලකා හැරිය හැකි තරම් කුඩයි අපේ අපිත් එක්ක සංසන්දනය කරාම නේද? හරි. කොහොමරි ඔන්න තිරස. දැන් ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඉරසට අනිත් පැත්තට තියෙන එකට අපි කියනවා අර channel එක. මොකද්ද? ඒක ලා සිරස මේ පැත්තට. සිරස් තලය කියලා කියනවා. සිරස් තලය. සිරස් තලය ඔළුව හරහා යන තලය සිරස් තලය. මේකට කියනවා කවුද? සිරස් තලය. ඒතර අපි දන්න තව වැදගත් තොරතුරක් තමයි සිරස් තලයත් සිරස් තලයත් අතර කෝණේ අංශක අපි කැමති එක 90ක් නේද? කෝණේ අංශක 90යි. දැන් කොහොම සිරස් තලයට සමාන්තරව යන හේසිත යන මට්ටමට තමයි අපි කියන්නේ ඇස් මට්ටම කියලා. එහෙන් බලන රේඛාවට අපි කියනවා ඇස් මට්ටම කියලා. ඒ කියන්නේ තිරසට සමාන්තර නේද? තිරසත් එක්ක සමාන්තරව. දැන් ඔය ඇස් මට්ටම විවිධ අවස්ථාවලදී ආනතිය වෙනස් වෙනවා නේද? එළින්ම තියෙන එකට අපි කියනවා ඇස් මට්ටම කියලා. නමුත් සමහර වෙලාවට අපේ ආනතිය වෙනස් වෙනවා. ගොඩක් අය මේක දන්නවා. අපේ ආනතිය හිටපු ගමන් ඔක උඩට යනවා නේද? මෙහෙම දිහා බලනවා. අපි ඒ ලක්ෂය දිහා බලුවොත් අන්න චුට්ටක් ඉස්සෙනවා කාගෙන්ද ඉස්සුනේ ඇස් මට්ටමින් ඉහළට ඉස්සුණා නේද
අස්මට්ටමින් ඉහළට ඉස්සුනොත් අපි මෙන්න මේ හැදෙන කෝණය ඉහළට හදන කෝණය තාත් එක්කද අස්මට්ටමින් ඉහළට හදන කෝණයට අපි කියනවා මොකක් කියලාද ඒක ආරෝහණ කෝණය. ඔකට දන්නවනේ ඔකට බුරුවට පටයන් බලහි කියලා දන්නවා මේක ආරෝහණ කෝණය. කෝණය කියන්නේ ආරෝහණ කෝණය නේද? එමුනා ඒක අනිත් පැත්ත කවුද? ඔකට දන්න දෙයක් අනිත් එක්කෙනා අපි B කියලා පොට් එකක් ගමු. ඒක ඇවිල්ලා කවුද? S මට්ටමේ සිට පහළට නම් බලන්න යාට කියනවා අපි කවුද? අවරෝහණ කෝණය නේද? ආරෝහණ සහ අවරෝහණ කෝණ දෙක නේ. ඔක දැනුවත් වෙන්න ඕන. ඔක දන්නව කට්ටිය. තිරස, ඉරස, ඉරස් මට්ටම නේද? තිරස් මට්ටමයි S මට්ටමයි සමාන්තරයි. ඊට පස්සේ S මට්ටමෙන් ඉහළ බලන කෝණය ආරෝහණ කෝණය, S මට්ටමෙන් පහළ බලන කෝණය අවරෝහණ කෝණය. රයිට්. මේක උටි ග්‍රාෆ් එකක් හදාගන්න හදාගෙන හරි කියන්නකෝ. තමයි ඇහෙනවා අඩු කියන්නේ ඇත්තද? හොඳට ඇහෙනවා සර්. අපි බලන්න ඈ මොකද කියලා. එම වෙනසක් වෙනවා නම් කියන්නේ කතා කරලා කියන මම හදේන මේක ලියා ගන්න ලියාගෙන අපි යමු ඊළඟට. හරි නේද? ඒතර මේ ටිකත් සාකච්ඡා කරමු. දැන් අපිට කියනවා A සිට X යන මේක පොඩි මේක බිල්ඩිමක් කියලා හිතන්නකො. බිල්ඩිමේ A සහ B කියලා ස්ථාන දෙකක නම් කරලා තියෙනවා A හා B කියලා. අපිට X කියලා ඈත ලක්ෂයක් තියෙනවා. ඒතර ඒ ලක්ෂයට A යා කරොත් එහෙනම් මේක රේඛාව අංශක 40ක කෝණයක් මේ පැත්තේ හදනවා. ඊට පස්සේ B ඇන්දොත් එහෙනම් මේක මෙයාට අමතරව මෙතන 20ක් හදනවා කියලා කියලා තියෙන නේද? දැන් අපෙන් අහන ප්‍රශ්නය තමයි A සිට X හි අවරෝහණ කෝණය. A සිට X හි කෝණය. A සිට X හි A ඉඳන් X දිහා බලන අවරෝහණ කෝණය කවුද කිව්වොත් ඒක මේකද? ඒකද දන්නේ නැහැ. නමුත් මොකද්ද කෝණය කියලා අපි ඉස්සර අඳුරගන්න ඕන. ඔයාලට කියනවා ළමයි විභාගෙදි කෝණය ලකුණු කරන්න කියලා ගොඩක් වෙලාවට කියන්නේ. අගය දාන්න නෙමෙයි. ඒතොර දැන් A සිට X හි අවරෝහණ කෝණය වෙන්නේ කාගේ හරි සිටදි කිව්වොත් ළමයි එයාගේ අස් මට්ටම අඳින්න ඕන. එයාගේ ඇස් මට්ටමට සාපේක්ෂව තමයි අපි කෝණය තීරණය කරන්නේ. එහෙනම් අපිට කිව්ව ගමන් අපි ඇස් මට්ටම අඳිනවා මොකට තිරස්ව මේ සමාන්තරවද?
තිරසට සමාන්තරව ඇස් මට්ටම අඳිනවා. මෙන්න ඇඳ ඇස් මට්ටම. නේද? ලකුණු කරන්න කිව්වම අපි කරන වැඩි. ලකුණු කරා මේ තමයි මොන කෝණයද? අවරෝහණ කෝණය කාගද? ඒ සිට x මේ. ඒ ඉඳන් x බලපු අවරෝහණ කෝණය. නේ? දැන් ඒකේ අගය හොයාගන්න ඕනේ. දැන් අගය හොයන්න අපි ගාව තියෙන ආයුධය මොකද්ද? අපි ගාව තියෙන සම්බන්ධය අපි දන්නවා. මේ තිරසත් ඇස් මට්ටමත් දෙක සමාන්තරයි කියලා. එහෙනම් මෙයා මෙයාට සමාන්තරයි. එහෙමනම් අපි දන්නවා මෙයා 40 නම් මේ කෝණයත් අංශක කොච්චරක් වෙන්න ඕනද? 40ක් වෙන්න ඕන. මොකද එදෙන සමාන්තරින්ද මේ අය ඒකාන්තර කෝණ. එහෙනම් අපි කියනවා මේක 40යි අංශක නේද? ඒක ඒකාන්තර කෝණ කියලා ත්‍රියාගමු අපේ අවබෝධයේ පිණිස. නේද? මේක අඩේරකින් ලකුණු කරලම් පෙන්වන්න ළමයි මේක සමාන්තර බවත් පෙන්වන්න ඊට පස්සේ දාන්න 40යි කියලා. ඒ වගේම අපිට බැරිද b සිට x කෝණය හොයන්න පුළුවන් නේද? ආ දැනුත් b සිට නම් අහන්නේ අපි b ඉඳන් ඇඳ ගන්නවා කවුද තිරස. ඒකත් මෙයාට සමාන්තරයි නේද? නෑ එක e හිසක් දැම්මම ප්‍රමාණවත් නේද? ආ එතකොට දැන් b සිට x අවරෝහණ කෝණය කියන්න බලන්න ඔකත් තියෙනවා. හොඳයි හන්දි. හොඳයි හොඳයි. විශ්වයි හොඳයි. පූර්ණිමාට කොහමද ඒක 50 වන්නේ ටයිපින් මිස්ටේක් එක? සිම්හානි හොඳයි. පවනි ඔන්න පවනි අහුණා නේද? පවනි අහුණා මගේ කතාවට. පොඩ්ඩක් මට ලැජ්ජ වෙන්න එපා. මම අහුවෙන් තමයි දුන්නේ නේද? ආ දැන් පවනි B සිට X අවරෝහණ කෝණය කිව්වම කවුද? B ගේ ඇස් මට්ටම ඇඳලා ඊට පස්සේ මේ කෝණයනේ අපේ අවරෝහණ කෝණය නේද? නමුත් මේ කෝණය සමාන කාටද? මේ චුට්ටං කැලලටද? නෑ 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 මේ ඔක්කොටම තමයි ඕක සමාන. මේ මේ z හැතුකර හැදෙන්නේ මේ දෙන්නම අල්ලලා හැදෙන්නේ. එහෙනම් මේ දෙන්නගෙම එකතුවයි දාන්න ඕනේ. එතකොට ලියන්න 60යි අංශක. ඒකටත් හේතුව 20 ධන 40යි නේද? ඒකාන්තර ඕන නේද? 20 ධන 40 දෙකෙන්ම එන්නේ. ඊට පස්සේ දැන් අපිට අනික් ඒවා ලියන්න පුළුවන්. x සිට a හි ආරෝහණ කෝණය කොහොමද ලියන්නේ? x ඉඳන් බලනකොට a පේන විදිහ. එතකොට අපිට ඇස් මට්ටම අඳින්න දෙයක් නැහැ. මේ තිරසේම තමයි අපි ඉන්නේ. එහෙනම් තිරසම තමයි ඇස් මට්ටම නේද? එහෙනම් මේකෙන් උඩහට බලුවම කෙලින්ම කෝණය දිලා තියෙනවා අංශක කොච්චරයිද? 40යි කියලා නේද? ආ x සිට b හි නම් b හිත් ආයේ බලන්න දෙයක් නැහැ. 40යි 20යි දෙකේම එකතුව අංශක 60යි. එතකොට ඕනනම් දාන්න 20 ධන 40 අංශක කියලා නේ. විතරයි ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය. අපිට ලකුණු කරන්න කියනවා සමහර වෙලාවල් වල ගන්න කිසි ප්‍රශ්නයකදී. ඒතර නාපතමු ලයිලන්න
වෙන්න ඕන නේද? කිරස මගේ ඇස්මත් වෙන්න ඕන හරනේ සිරස නැත්තම් මේකට දැම්මම හරි මෙහෙම දාලා උ උතුර උතුර කියන්නේ සිරසනේ සෝදා හිරුන්තරුකා තරුසි සෞම්‍යා හොඳයි ඕනේ දැන් සැලෙන්න බෑ දෙහිඳ උත්තර නැත්ේ ඒක දෙලින් කියනවා කියලා හිතන්ද මොකද ළමයි උත්තරයක් නැත් එකම එක පාට වුණා හරිය නේද ඒක වල තන පළවෙනි එකට දෙයි මම සම්මුතිය කරන වැරදි වගේ අඩු කිරීමේ දෝෂයක්. මෙත්මි මාෂා ඔන්න වැරද්ද ගත්තා. හොඳයි ඒ කියන්නේ අපිට ඉගෙන ගන්නත් දෙයක් තියෙනවා ඒකත් නේ. ඒ හොඳයි පවනි මම හිමු කරන්නා හොඳයි වගේ ශරත් වැඩිලා තියෙනවායි ඒ බොම හොඳයි සමිත රයිට් මන්දි බොම හොඳයි ඈ සෝදා තරුෂි බොම හොඳයි මහණී භාග්‍යා නෑ ඒ වැරදි ජම එක දැක්කද පොඩි වැඩක් වුණාට ඒක චුට්ටක් හිතන්න ඕනේ නේද මොන ළමයි බලන්න දැන් මම ආපහු කියනවා නේද මේ අපි කිව්වේ ඇස් මට්ටමේ සිට මේ පරිසං වෙන්න මේ මේක ගැන පරිසං වෙන්න ඇස් මට්ටමේ සිට ඇස් මට්ටමේ සිට ඇස් මට්ටමේ සිට ඒ රේඛාවට තියෙන කෝණය තමයි ආරෝහණ හෝ අවරෝහණ වෙන්නේ ඇස් මට්ටමේ සිට ඇස් මට්ටමේ ඉඳන් යන කෝණය එතකොට ඔයාට මෙහෙම එකක් තිබුණාම මෙහෙම රේඛා දෙකක් තිබුණාම මේක 54යි අංශක කියලා තිබුණාම අපි දන්නවා ඇස් මට්ටම මේක සිරස නම් උතුර නම් මේ දෙන්න හරියට අංශක 90 බව නේද? මේ දෙන්න 90යි. මොකද ඇස් මට්ටමයි සිරසයි කියන්නේ හරියට අංශක 90 කෝණයක්. නේද? එහෙමනම් උඩ එක 54 නම් මම මේ ඇහැ මකන්නම්. මේක ඇස් මට්ටම නම් අපි බලන්නේ මෙයාට සාපේක්ෂව මෙයාගේ සිට කෝණය එතකොට කොහොමද ඔය කට්ටිය මේ A ඉඳන් B කෝණය කීයද කියලා අහුවාම දැනපු ගමන් 54යි කියලා කියන්නේ. යා නෙවෙයි. ඒ ඇවිල්ලා සිරසේ ඉඳන් කෝණය. එහෙම එකක් නැහැ. නේද? ඇස් මට්ටම මේක එයාගේ ඉඳන් යන කෝණයයි ආරෝහණ කෝණය කියන්නේ. නේද? එහෙනම් දැන් ඔබ ගණනය කළ යුතුයි. කවුද? අපි දන්න දෙයක් තියෙනවා දෙන්නම 90 බව එකක් 54 බව දී තිබේ. එහෙනම් 90ෙන් 54 අඩු කරනවා මේක ඇවිල්ලා කොච්චරද අංශක 36ක් වෙන්න ඕන. ඒක නේද අතර වෙන්න ඕන. අපට දීලා තිනවා මේක උතුර කියලා. මේක ඇස් මට්ටම බව දීලා තිනවා ලම්බකයි කියලා දාලා තිනකින් ඒක හැඳින්වෙනවා. එහෙනම් මේක 54යි නම් මේ කෝණය අංශක කොච්චරද 36ක් වෙන්න ඕන. එයා තමයි ආරෝහණ කෝණය කියලා කියන්නේ අර කොහෙවත් තිනෙක් කෙනෙක් නෙවෙයි නේ. අපි A ඉඳන් B ගෙන යහුවේ. A ඉඳන් B. නේද? ඔන්න ආරෝහණ කෝණය ආරෝහණ දෙක ඔව් ආරෝහණ ඇස් මට්ටමින් ඉහළට තියෙන හින්දා අපි කියනවා ආරෝහණ කියලා නේද සීසිත ඒහි සීසිතේහි සී ඉඳන් ඒහි වෙනකොට සී ඉඳන් ඒ බලනකොට අපි සීනම් පටන් ගන්න තැන සීගෙදි ටක් ගාලා ඇස් මට්ටම ගහන්න ඕනේ ආ මෙන්න ගැහුවා ඇස් මට්ටම මෙහෙම මෙහෙම කඩිරක් ගහන්න ඒක මෙයාට සමාන්තර බව මතක තියාගන්න නේද දැන් ගැහුවට පස්සේ සීසිත ඒහි නම්
මෙහෙමනම් ඒ වෙනකොට මේක වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒකත් ආරෝහණ කෝණය. ඒකත් ආරෝහණ කෝණය වෙන්න ඕනේ නේද? ආරෝහණ කෝණය. ඒකේ අගයක් කොච්චරද? ආ ඒකේ අගයක් 46ද? ඒකේ අගයක් 46 නෙවෙයි. ඇයි ඒ? 46 කියන්නේ සිරසත් එක්ක කෝණය. මේක මෙයක් එක්ක තියෙන කෝණය වෙන්න ඕනේ. නමුත් එයත් මේක වගේම ලම්බකයි. එහෙනම් 46න් ඉතුරු කෑල්ල වෙන්න ඕන නේද? ඒ කියන්නේ කොච්චරද? 40 4යි අංකක වෙන්න ඕන. ඔර 44 කියලා තිබුණාද? දැක්ක. හොඳයි. රාමන්දි අවරෝහණ නෙවෙයි ආරෝහණ කියලා. එමානි හොඳයි. අවරෝහණ කියපු කට්ටිය එතකොට අවරෝහණ කියපු කට්ටිය වැරද්ද පිළිගන්නේ නේද? ලක්ෂණ පුංචර බොහොම හොඳයි. පේන කට්ටිය ඒක හිතමු වටර අමාරුයි නේද? වෙනවා ඇති. නේද? දැන් හිමිට ඉස්සෙන ගමු. ඊට පස්සේ ඔය කට්ටිය තව දන්නවා. දැන් සැකයක් නැහැ නේද මේකේ? ආරෝහණ කෝණය කියන්නේ ඒ වෙලාවේ අස් මට්ටමින් උඩහට තියෙන කෝණයනේ. හා එනම් මේක නේ A සිට B කියලා කියපින්ද අපි මේක හොයා ගන්නවා. කෝණේ අර කාස්රෙන් හොයාගත්තා. ඊට පස්සේ මෙතන ඒත් C සිට A නම් ඒක අවරෝහණ කෝණයක් වෙන්නම බෑ. මොකද S මට්ටමින් උඩ බලන්නේ. මේක ආරෝහණ කෝණයක් වෙන්න ඕන උඩ බලන හින්දා S මට්ටමින් ඒක මේ S මට්ටමින් පල්ලෙහා තියෙන හින්දා ගත්තත් දැන් ඒ අවල සමහරට දැන් නැති මේ C සිට A හින මං කියලා තියෙන්නේ. වටි A සිට C බැලුවත් දැන් A සිට C බැලුවත් හැබැයි කෝණය එමමයි. එතකොට අවරෝහණ මං ඇහුවේ සීසිතේ සීඳන් බලනකොට මොකද වෙන්නේ කියලා නේ. ඒකයි සමහර අය වෙනස් වෙන්නේ නැති කොහොම හරි 44යි. එතකොට 10 වසරෙන් ආපු සංකල්ප අතර තව මොනවද තියෙන සංකල්ප? අපිට සමහර ලාවට ඕන වෙනවා ළමයි අර මේ. දිගංශය කියන එකක් නේද? කට්ටිය දන්නවා. දිගංශය යනු නේද? මේ උතුරු දිශාව තියෙනවා. උතුර උතුරේ ඉඳන් මොනවා හරි දෙයකට උතුරේ සිට උතුරු දිශාවට සාපේක්ෂව මම ගත්තොත් මේක ලක්ෂයක් කියලා උතුරේ ඉඳන් මෙන්න A මෙන්න B නේද මෙන්න සමාන්තරව ගන්න මෙන්න C කියලා අපි ඔහොම ගත්තොත් නේද ඔහොම ගත්තොත් ඒ වගේම මේ කට්ටියගේ කෝණ නිකන් ලිව්වොත් මේක ඇවිල්ලා 60යි අංශක මේ ටික 60යි මේක 90යි කියලා ගමු අපි නේද 90යි අපි දන්නවා මෙයා උතුර නම් මෙයා දකුණ නිකන් ලියා ගමු දවුවක් වශයෙන් නේද හරි ඊට පස්සේ මම ලියනවා මේක 80යි අංශක කියලා මෙතන 80යි රෝගටි දන්න තව තොරතුරක් තියෙනවා උතුරයි දකුණයි කියන්නේ සරල රේඛාවක් මේක 80යි නම් මේක අනිවාර්යෙන් කීයක් වෙන්න ඕනද 100ක් වෙන්න ඕනේ කියලා ඔකට දන්නවා 60යි 90යි නම් ඔක්කොම 150යි නම් මෙයාත අංශක කීයක් වෙන්න ඕනද 30ක් වෙන්න ඕන බවත් ඔබ දන්නවා දැන් ඔය කට්ටිය දන්නවාද දිගංශයේහි අර්ථ දැක්වීම නේද දිගංශයේ අර්ථ දැක්වීම මොකද්ද දැන් නැති කට්ටිය ලියාගන්න මම වචනෙන් ලියන්නම් කියන එක ප්‍රායෝගික නැති හින්දා ප්‍රායෝගිකයි නමුත් කැඩුණොත් කියලා මේ උතුරේ සිට දිශාවේ සිට දක්ෂිනාවර්තව දක්ෂිනාවර්තව මේ නයනු එහෙම හරිද බලන්න දක්ෂිනාවර්තව මනිනු ලබන කෝණය දිගංශය වේ ඈ මනිනු ලබන කෝණය නේද ඔකට යන්තම් පැහැදිලි නේද මතක් වෙනවනේ මේක ලියා ගන්න ළමයි නේද ලියා ගන්න ඉතරලා මට පොඩ්ඩක් උදව් කරන්න එහෙනම් මේක ඕ කියලා ගමු මේකට මම යා ඕ කියලා ගන්නම් ඔද අපි x සිට ගමුද නිකන් තීරණ එක ඈ මේක ලිව්වද උතුරු දිශාවේ සිට දිගංශය කියලා මාතෘකාවක් වුණා ලියන්න දිගංශය මේ ගයන්න මේ ශායන්න දිගංශය උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්ත මාන ලැබෙන කෝණය නකුවා උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්ත මාන ලැබෙන කෝණය හරි දැන් දිගංශය මනින්න ඕන. දැන් දිගංශය මනින්නෙත් යම් කිසි එකක ඉඳන් නේද? ඒත් අපි මනින්නේ මේ x ඉඳන්. එහෙනම් මම කියනවා x සිට a හි දිගංශය
ත්‍රිකංශය සමානයි කොච්චරද? ආ x ඉඳන් a වෙනකොට උතුරේ ඉඳන් අංශක කොච්චරද ළමයි? 60ක් වෙනවා. 60යි. එතකොට ඔන්න පොඩි වැඩක් තියෙනවා. දිගංශය වෙනකොට නිකං 60යි කියලා දාලා නිකං ඉන්නේ ඉලක්කම් 30කින්ද දිගංශය දක්වන්නේ ඉලක්කම් 3යි. ඉලක්කම් 3කින් දක්වන්නේ දිගංශය. රයිට්. එහෙනම් x ට a-හි දිගංශය. x ඉඳන් a-හි දිගංශය අංශක 60යි. පටි කියන්න බලන්න x සිට b හි දිගංශය දිගංශය කොච්චරද ළමයි ටයිප් කරන්න ඕනේ නැහැ කතා කරන්නත් ඉගෙන ගන්න ඕ කියන්න කීයද කියලා x සිට b හි දිගංශය කීයද 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 150යි right බොහොම හොඳයි 60යි 90යි එකතුහම කොච්චරද 150 එහෙනම් අපි ඒකත් ඉලක්කම් තුනකින් දක්වනවා 150 50 නේද මට මතකයි අපි නවය වසරෙදිත් මේ වැඩේ කරා නේද එතකොට ඊළඟ ටික ඔකට ලියන්න x සිට ඊළඟ ටිකක් නැහැනේ එකයිනේ c හි දිගංශය සමානයි කියලා එකක් ලියාගන්න c මෙතන තියෙන්නේ මේක අඳගන්න නේද අදහස් මෙතන x කියන එක අදහස් කරන්නේ මොකද්ද අපි x කියන්නේ මෙතන මේ පොයින්ට් එක x නේ මේක අර හැමෝම වැහිලා හින්දා මං එළියෙන්දන් ලකුණු කරේ මේ පිට තමයි x කියන්නේ x a දිගංශය කියලා අපි කියන්නේ x b දිගංශය කියලා කියන්නේ ස්ටාර්ට් පොයින්ට් එක කියන එක උතුරේ ඉඳන් තමයි හැම වෙලෙම මනින් දිගංශය නම් උතුරේ ඉඳන් මනින් ඕන පොයින්ට් එක ඉඳන් ඕන තැනකදී උතුර ගත්තා ඒක ඉඳන් බලමු උදැන් තව ත්‍රිකෝණයකුත් අඳින්න මෙතනත් තව තේරෙයි හරි සර් මේක යගේ හොයාගත්තද බොහොම හොඳයි එතකොට සමහර අය එක එක උත්තරේ වල තියෙනවා නේද කොහොමද ඒ අය එක එක උත්තර වලට ආවේ ළමයි දිගංශය අපි කිව්වා උතුරේ ඉඳන් මොන පැත්තටද දක්ෂිණාවර්ත නේද අහෙනම් මෙන්න මෙහෙම 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 කැරකිලා ඇවිල්ලා මෙතෙන් නේද ඒ ඔක්කොම උතුරේ සිට දක්ෂිණාවර්තවම ලැබෙන කෝණේ මෙහෙන් ෂෝට්කට් ගහනවද බෑ එහෙම බෑ මේකේ ඉතුරු කෑල්ලද එහෙම නෑ මුළු කෝණේම ඕන එහෙනම් ඒක 60යි 150යි 180යි මේකයි 280යි ඉතින් සමහරු මේකට ලේසි ක්‍රම පාවිච්චි කරනවා මෙයා 80යි නේ හා ඔක්කොම 360යි නේ එහෙනම් 360 න් 80 අඩු කරාම නමුත් මේ වෙලාවේ මේකත් ලේසි එහෙනම් ඒක දිගංශය 280යි අංක වෙනවා පූර්ණිමා පවණි තේරුම් ගත්ත නේද දැන් ප්‍රශ්නය 8යි මේකත් එකතු වෙන්න ඕනේ මෙහි ඉඳන් මයින කෝණ තව එකක් දෙමු තෝ තෝ හරියයි
එංගොන පරිසං වෙන්නේ ඈ මම ලියනවා විගංශය ලියන්න ඕන A B විගංශය දැන් AB දිගංශය කියවම අපිට අපිට ගැටලුවක්ද කොහෙන්ද පටන් ගන්න කියලා නෑ අපි දන්නවා එන්න මේකෙන් පටන් ගන්න AB දිගංශය AC දිගංශය BA දිගංශය BC දිගංශ EB දිගංශ EA දිගංශය මොනවද කියන්න මන් දන්නේ නැහැ AB AC AC ට B හි AC AC ට C හි දිගංශය කවුද BC ට A BA දිගංශය කවුද දිගංශය BC දිගංශය කවුද BC දිගංශය කවුද CB දිගංශය CB දිගංශය කවුද CA CC ට A හි දිගංශය කවුද දැන් ඔන්න තැන් තැන් වලින් ගහන්න එපා ඔක්කොම එකට ලියන්න ඕන ආ මේකට අංක ටිකක් දාන්නද මං 1 2 3 4 5 චූටි වෙලාවක් තියන්නම් මේක ගැන දැනුවත් කට්ටියක් ඉන්නවද බලන්න ඊට පස්සේ මාත් හදන්න ඈ කට්ටියට දීලා තියෙන තොරතුරු පැහැදිලිව තේරුම් ගන්න උතුර මෙතනත් මෙතනත් උතුර නේද අපි දන්නවා දිගංශය දැක්වීමට උතුර අවශ්‍යමයි උතුරේ සිට දක්ෂිණාවර්ත කෝණය මේ එහෙනම් අපි උදව්වක් කරමු අපි පළවෙනි එක කියමු එහෙනම් A සිට B AB දිගංශය කොච්චරද ළමයි AB දිගංශය කියන්නේ A B රේඛාවට උතුරේ ඉඳන් තියෙන කෝණය මෙන්න කෝණය. ඒක කොච්චර දංශක 60යි. එහෙනම් අපි ලියනවා බිංදුවයි කීයයි කියලා දංශක 60යි. ඒක තමයි දිගංශය නේද? AC AC දිගංශය හොයන්න ඕන. ඒත් AC දිගංශය හොයන්න නම් මේ මුළු කෝණය ඕන. ඒ කියන්නේ මේ කෝණය මම හොයාගන්න ඕන. දැන් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ ටික හොයාගෙන කතා කරමු. අන්නරයි පොඩි මොනවාදයි මොන අපි අනික් කයට උදව් කරමු ටික ටික දැන් අපි ගණන් වලට එන්න ඕන හින්දා දැන් ළමයි මේ බලන්නකෝ ඔයාලා දන්නවා මේත් උතුර එහෙනම් උතුරු දෙක මොනවා වෙනවද අනිවාර්යෙන් උතුරු දෙක සමාන්තර වෙන්න ඕනේ මේ උතුරයි සමාන්තරයි එකම පැත්තට යන රේඛා සමාන්තර වෙන රේඛා දෙක ඔන්න වැදගත් දත්තයක් ඊට පස්සේ මෙයා 60යි නම් මේ කෝණය කීයක් වෙන්න ඕනද අපේ දැනුම හැටියට සමාන්තර රේඛා දෙකක් අතර එකම පැත්තේ කෝණ දෙකක් කියලා පේනවද? ආයෙ දෙක අපි කියන මොන කෝණද? මිත්‍ර කෝණ. එහෙනම් මෙයා 60යි නම් මේක ඇවිල්ලා අංශක කීයක් වෙන්න ඕනද? අංශක 120ක් වෙන්න ඕන. මොකද මෙයාගේ මෙයාගේ එකතු අංශක 180ක් වී යුතුයි සමාන්තර රේඛා දෙකක් අතර තියෙන හින්දා. එයා 120යි. මේ කඩිරකුත් ගහලා තියෙන උතුර දකුණු රේඛා මේ කාංශක 20යි කියලා දීලා තියෙනවා. මෙයා 20යි නම් මෙයා 120යි නම් මේ චුට්ටන් කෝණය හොයන්න බැරද? පුළුවන් නේද? ආ ඒක කොච්චරද කියලා බලන්න. ඒ අනුව මෙයා හොයන්න පුළුවන්. මොකද මේක 90යි. ඊට පස්සේ අන වගේ ශි කිව්වා වගේ මෙතන C ඉඳන් මේ දිගංශ හොයන්න නම් C ඉඳන් උතුර ගහ ගන්න ඕනේ නේද? එහෙනම් පස්සේ ඉමීට C ඉඳන් උතුරක් ගහ ගන්න මේ තමයි කවුද උතුර කියලා. එතකොට මේ කෝණයත් හොයාගන්න වෙනවා.
අශ්විනි කාවින්දයා බොහොම හොඳයි සියල්ල ඉවරලා තියෙනවා බොහොම නිහරි. එතකොට අවන්දි කොනේ වැරදි අවන්දි BS B ABC කොනේ හරි අවන්දි දෙන්නොන් ටොකක් තමයි වට හිමානි පහ නැවත බලන්න අය නැවත බලන්න වගේෂ බොහොම හොඳයි එල්ල නිවැරදි අවනි බොහොම හොඳයි හරි පූර්ණිමා පූර්ණිමා දෙවැනි එක වැරදි පූර්ණිමායක 50 තමයි අර මැද කෝණේ නම් මැද කෝණේ විතරක් නෙවෙයිනේ අපි දිගංශයට දාන්නේ නේද? හරියම නේද? රයිට්. අනිකයිත් මේ බලන්න දැන් නිහාඩ වෙන්නවා නේ මන්ද මන් දැන් නම කතා කරන ඉස්කෝලේ වගේ ඈ. මේක මිලුවක් වෙලානේ. මේ උදිත මන් දන්න. AC දිගංශය හොයන්න කියනවා. AC කොහොමද හොයන්නේ? දැන් මේ ඔබේ විෂය නේද? මට මොක කරත් කමන්නේ නැහැ නමුත් ඔබට මේවා යන්න එපා. ඇයි මේ 10 අවසරේ වැදලා ගන්නේ නිකන් ඉඳ තිබුණා නේ? මේක හදෙන්න ඕනේ. නැත්නම් ගානට සම්බන්ධ නැහැ. එකයි මේ 10 උනා කියන්නේ නේද? එහෙනම් මේවත් එක යෙදිලා ඉන්න නේ. AC දිග. AC කියන්නේ sorry දිගංශය. AC දැන් පූර්ණිමා හොයලා එව්වා. පූර්ණිමා හොයලා තිනවා ලස්සන්ට මේක කොච්චරයි කියලාද? 50යි. අනික අයත් හෙව්වද? මේක 120යි මේක 20යි නම් 140යි. එහෙනම් තව මෙතෙන්ට අඩුව පිරවෙන්න කීයක් ඕනද? 40ක් ඕන. යා 40යි නම් මේක 90යි නම් මේක අනිවාර්යෙන් 50ක් වෙන්න ඕනේ. අවන්න අපි ආ හොයාගත්ත හැටි. මේක 50යි. දැන් පූර්ණිමා මොකද කිව්වේ? දිගංශය 50යි කියලා කිව්වා. එහෙම නෙමෙයි කියන්නේ. කොහොමද? දිගංශය anu උතුරේ ඉඳන් කෝණේ ළම. උතුරේ ඉඳන් කෝණේ යම් කිසි වෙලාවක කෝණේ නෙවෙයි උතුරේ ඉඳන් කෝණය. එහෙනම් උතුරේ ඉඳන් කෝණය මේ 60යි 50යි ඔක්කොම කීයද ළමයි? 110ක් වෙන්න ඕනේ. නේද? පවණින් හරියට හදලා තිබුණා. BA BA කොහමද හොයන්නේ? ආ දැන් BA කියන්නේ B ඉඳන් බලනකොට එහි. එතකොට අපි දැන් B ගේ උතුරේ ඉඳන් තමයි බලන්නේ. B ගේ උතුර මෙයා එනවා එයාගේ ඉඳන් මෙහෙම කැරකිලා මෙහෙම ඇවිල්ලා මෙතෙන් යනකම් කෝනේ. ඒක හොයාගන්න ලේසි ක්‍රමයක් මොකද්ද? ඒක හොයාගන්න එක විදිහක් තමයි මේ ටික 80යි 180යි sorry 180යි 200යි 200යි 40යි 240යි. එහෙම නැත්තම් මේ මෙහෙ තියෙනවනේ 120ක් එහෙනම් 360 120ක් අඩු කරලා හරි ආයෙත් 240යි. නම් මේක 240යි අංශ. නේද? BC දිගංශය හා BC දිගංශය. BC කියන්නේ කවුද? B ඉඳන්. නම් B ඉඳන් උතුර අල්ල ගන්න. උතුර මෙහෙ. නම් BC දිගංශය කියන්නේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතෙන් යනකම් කෝණ. එතකොට ඒක කොහොමද හොයන්නේ? අපි දන්නවා මේ B උතුර රේඛාව 180යි. ඒකට තව කොච්චරක් ඇඩ් වෙලාද? අංශක 20ක් එකතු වෙලා 180යි 20යි කියන්නේ 200ක් වෙනවා. දැන් මේක දිගංශයේ කොච්චර දාංශක 200ක් වෙනවා. CB දිගංශය. CB. අන්න දැන් CB කිව්වම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ C ගේ උතුර අඳින්න වෙනවා. එතකොට C ගේ උතුර ඇඳහම මේ උතුර මේ උතුර මේ උතුර නේද? එහෙනම් මේ ඔක්කොම උතුර ළමයි. මේ ඔක්කොම උතුර එහෙනම් මේ කෝණය මොන කෝණයක් වෙනවද? ඒකාන්තර කෝණයක් වෙනවා දෙන්න. ඒකාන්තර කෝණ යුගලයක්. මෙයා 20යි නම් එහෙනම් මේ කොටසත් කොච්චරද ළමයි? 20ක් වෙනවා. එහෙමයි අපි ඒවා කියව ගන්න නේ. 20යි. එතකොට අපෙන් අහනවා CB දිගංශය. CB නම් C ඉඳන් B දක්වා කෝණය ඇවිල්ලා අංශක කොච්චරද උතුරේ ඉඳන්? 20යි තියෙන්නේ. එහෙනම් ඒක අපි නිකන් 20යි කියලා දාන්නේ නැහැ. 100යි කියලා දාන්නේ. 0යි 20යි කියලා දාන්න. CA දිගංශය. C ඉඳන් A දක්වා දිගංශය. ඒක කොහමද හොයන්නේ? ආ මේ කැරකිලා ඔක්කොම එන්න තියෙන කෝණය කීයද කියලා හොයන්න ඕනේ නේද? එහෙනම් අපිට ඒකට අවශ්‍ය දේවල් මොනවද? අපි දන්නවා මේක ඇවිල්ලා අංශ කොච්චරද ළමයි ඔක්කොම 90යි. මේක 20යි නම් මේ කෝණේ අංශ කොච්චරක් වෙනවද? 70ක් වෙනවා. එහෙනම් 70යි නම් නේ මේ 180යි මේක 70යි නම් මේක 100 කොච්චරද? 10යි. නම් 70 වත ඇරියත් හරි. අර 180යි 110 කියන්නේ ඔක්කොම කොච්චරද?
දෙසිය අනුවක් ඔන්න ඒකෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. පුරේමා දැන් එතකොට ඒවා හොයන්නේ මෙහෙ මේ පැත්තට කෝණේ කවදාවත් කියන්නේ නැහැ. ඔයා හොඳයි මේක හොයලා තියෙනවා. නමුත් අපි මේ විගන්සේ ගන්නෙ අරෙහි ඉඳන් එන කෝණය. ආ දක්ෂිනාවර්ත. දක්ෂිනාවර්ත. අනිවාර්යෙන් නම් තියාගන්න මං දුන්නා නේද? දක්ෂිනාවර්තව කියලා. දක්ෂිනාවර්ත. يعني මෙහෙටම තමයි කෝණය බලන්න ඕන හැම වෙලේම. දැන් ඔහොම ගානක් හදපු එකේ අපි එමු ඕකේ ප්‍රයෝජනයකුත් ගන්න. කොහෙටද ළමයි? ඔකට කි ටියුට් එකට ඇතුළත් කරලා තිබුණා ගාන 2015 ගාන. ඒක තියෙන්නේ 24 වෙන පිටුවේ. ගන්නකො ටියුට් එකක් මොනව හරි කරන්න බලන්න. කියනවාද එහෙම ගානක්? අම්මුණාද 2015 විභාග ගන්න 2015 විභාග ගන්න නේද 2015 විභාග ගන්න ගමු එක හදමු 2015 ආපේ තොට එක මේ ගණන් යටතේ 30 වෙනි අංකය යටතේ තියෙන්නේ 24 වන පිටුවේ රයිට් අඳගන්න ළමයි දලසරස්ම මමයි කියලා හිතනවා නේද? මමයි වගේ හිතනවා. ඒ නෙවෙයි එහෙම තමයි. ඒ කියලා ලක්ෂයක් තියෙනවා. නෝට් ඕල් එක නෝට් කියන්නේ මේ උත්තර තමයි ඈ. ඒක එන් කියලා ලකුණු කරලා තියෙනවා. තමයි පිටුව 24 කියලා තියෙන්නේ මේකේ ඔකට ටිකේ 24 වෙන්න ඕන. ඔව් 24 වෙන පිටුව. 24 පිටුව 2015 කියන ගාන ඈ. බලන්න ළමයි යට තියෙනවා. හිරස් බිමක දල සටහනක් රූපේ දැක්වේ කියලා තියෙනවා. මම පොඩි වෙලාවක් දෙන්නම් ඔකට. ගාන හම්බුණාද? ගාන හම්බුණා නම් අපි කියවමු. හිරස් බිමක දල සටහනක් රූපේ දැක්වේ. හිරස් බිමක තියෙන දේ අරළු මේ කියලා පෙන්නන්නේ. ඒ ස්ථානයේ සිට T ගසෙහි දිගංශය 110යි කියලා කියනවා නේද? ඒ ස්ථානයේ ඉඳන් T ගසෙහි දිගංශය 100 ආයිට ඔව් ඊට පස්සේ තියෙනවා අපිට A ඉඳන් T වෙනකොට මේ බලන්න. A ඉඳන් ඊට දිගංශය කියන්නේ මේ මුළු කෝණයම 110යි කියලා තියෙනවා. අපිට ඒක මාක් කරන්න දැම්ම ඕනේ නැහැ. තව සුට්ටක් කියවල බලමු. ඒ සිට අංශක 60ක දිගංශයකින් හා මීටර 100ක් දුරින් B ස්ථානයේ පිහිටයි. ආ මේකෙන් 60ක දිගංශයකින් හා මීටර 100ක් දුරින් CIM එක නම් ලකුණු කරලා තිබුණා. මම දැම්මන උඩට 100ක් දුරින් තියනවලු කවුද? එතන ස්ථානය B. මේක ලකුණු කරලත් නැහැ. අනේ එතනින් අපට ආව දත්තයක් කියයි කියලාද මෙයා අංශක 60යි කියලා. දැන් කලින් එකේ දත්තේ ප්‍රයෝජනට ගන්න පුළුවන් නේද? ඒකේ මේක ඔක්කොම 110යි කිව්වා. එහෙනම් මෙයා කොච්චරක් වෙනවද ළමයි? අංශක 50ක් වෙන්නත් ඕන. අපි ඒව ලකුණු කරමු නේද? හරි. ඊට පස්සේ තවදුරටත් අපි ඉස්සරහට යමු. තවද B සිට T හි දිගංශය 200යි. අන්න B ඉඳන් T හි දිගංශය B ඉඳන් T හි දිගංශය අපි දැන් හොඳට දන්නවා
විගංශය කියන්නේ දක්ෂිනා වර්තමාන ලබන කෝණය. එහෙනම් මේකේ දක්ෂිනා වර්තමාන මෙහෙන් ආපු කෝණය මෙතෙන් යනකම් 200යි. අපි දන්නේ නැද්ද උතුරු දකුණ 180යි කියලා? අපි දන්නවා මේක සරල රේඛාවක් ඉඳ 180යි. එහෙනම් 200 මේ කෑල්ල අංශක කීයක් වෙන්න ඕනද? 20ක් වෙන්න ඕනේ කියලා අතට තියෙන නේද? 20යි කියලා ලියාගන්න. මේක ඇවිල්ලා අංශක 20යි. ඒකයි එකෙන් අපිට ගන්න තියෙන තොරතුරු මුළු කෝණය 200යි කියලා දීලා තියෙනවා දිගංශය. අපි ඒකෙන් 180 කපලා 20 දාගමු. දැන් දැන් ඉස්සෙල්ලා අද්දකීම් වලින් බැරිද ටක් ගාලා තීරණය කරන්න ඕන ටික ටක් ගාලා පුරව ගන්න ඊට පස්සේ ගානට එමු. අතර පිටුව කියන්නේ මං අලුත් එකක් වෙන එකක් දීලා තියෙනවා. තමයි මෙන්න දුන්නේ එකේ හතර වෙනි පිටුවලු ඈ මම දන්නේ නැහැ. අංගාව මේ වෙන එක පරණ එකක් තියෙනවා. තමයි ඔකට ගාන හොයාගන්න නැතුව තාම ඉන්නේ. තොර දැන් අහන ප්‍රශ්න ටික මොනවද? මේ වගේ විශාලත්ව ගණනය කරන්න. දැන් අපි ටිකක් ඉක්මනින් හදමු. මෙයා 60යි නම් මේක ඉස්සෙල්ලත් අපි හොයාගත්ත අංශක කීයක් බවද? 120ක් බව. එයා 120යි නම් මෙයා 20යි නම් දෙන්න 140යි. එහෙනම් තවත් 180 වෙන්න මේක කීයක් වෙන්න ඕනද? 40ක් වෙන්න ඕන කියලා හොයාගත්තා. ඒ දෙක වෙව්වට පස්සේ අපට එනවා මෙයා අනිවාර්යෙන් ඉතුරු එක්කෙනා අංශක කොච්චරද 90ක් වෙන්න ඕන. අපි අහනවා මේ රූපේ පිටපත් කරගෙන BAT BAT හොයන්නලු. මේක හෙව්වා. ABT හොයන්නලු. ABT හෙව්වා. මේ ගණනය කරන්න. ATB 90ක් බව පෙන්වන්න බැරද? ඉතින් ATB ATB කෝණය දන BAT කෝණය දන ABT කෝණය සමානයි 180යි අංශක නේද? මේ සම්බන්ධය ලිව්වා. මේ සම්බන්ධයෙන් පුළුවන් අපට ATB කෝණය සමානයි අංශක කීයක් බව පෙන්වන්නද? අංශක 90ක් බව පෙන්වන්නද? මොකද අපි මේක 50යි මේක 40යි කියලා දන්න නිසා. ඊට පස්සේ මේක තියෙන අනික් ගාන ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් B සිට T ට ඇති දුර ගණනය කරන්න. BT දුර ගණනය කරන්නලු. කවුද? BT. BT කියන්නේ මෙයාගේ දන් මෙයා දක්වා. ඒතර අපි දැන් දන්නවා මේක අංශක 90යි. අංශක 90යි. එයා අංශක 90යි නම් BT හොයන්න පුළුවන්. කොහොමද? ඒකට අපිට තියෙනවා මේ කෝණය පාවිච්චි කරන්න පුළුවන්. එක්ක මෙයා පාවිච්චි කරන්න පුළුවන්. මේක කීයක් කියලා දීලා තියෙනවද? 100ක් කියලා දීලා තියෙන හින්දා නේද? අර ඒකත් කැමති එකක් පාවිච්චි කරලා හොයන්න ඕන BT. ඒකදන BAT පවනේ BAT මේක මේ ඔක්කොම 110 කියලා දුන්න හින්දා ළමයි මේක 60යි නම් මේක 110 වෙන තව 50යි වෙන්න ඕනේ ඈ ඉන්න එක 50 වෙන්න ඕනේ ඈ එහෙනම් නේද BT හොයන්න පුළුවන්ද ත්‍රිකෝණමිතික වගු පාවිච්චි කරලා නේද අපි හොයන්න පළමු මොකක්ද සම්බන්ධය මම ලියනවා මම මේ කෝණෙන් ලියුවා sin sin 50 අංශක සමානයි BT බෙදීම 10යි නේද? එහෙනම් BT සමානයි sin 50 හොයන්න ඕන. sin 50 sin 50 sin 50 7යි 6යි 6යි. ඔව් 7යි 6යි 6.
බිින්දු ඇය සම හතයි හයයි හයයි බින්දුව නෙද අයනම් බීටී සමානයි මේක ගුණ කිරීම කවුද ළමයි 10 වෙන්න ඕන අයනම් අපිට එනවා බීටී දුර මේක 10න් වැඩි වුණාම කොච්චර සෝරි 10 නෙමෙයි මේක 100 සෝරි ඈ 100න් වැඩි වුණාම මේක 100 තියෙන්නේ 100න් වැඩිනාම 76.6යි කියලා එනවා එක මීටර කියලා දාන්න නේද 76.6යි ඊට පස්සේ අහනවා දැන් ඔන්න තව ප්‍රශ්නයක් තියෙනවා නේද මේක දැන් ඔකට තනියම හදායි මම මේ නිකන් ඉතින් හදන්නේ ගණනය කරන්න W ළිඳ පිහිටා ඇත්තේ මෙන්න මේ W කියලා ළිඳක් පිහිටලා තියෙන්නේ කාගේද AT රේඛාව මත AT රේඛාව උඩ W කියලා ළිඳක් තියෙනවා ඒක WT 40ක් වන විදිහටලු තියෙනවා WT අහනම් මෙතන W නම් මේක W නම් WT කීයක් වෙන විදිහටද මේක තියෙන්නේ 40ක් වෙන විදිහට තියෙනවා දැන් අපි දන්නවා මේක යහපතට අපිට රේඛාවක් වෙනදලා සම්බන්ධ කරන්න පුළුවන්. ඒ සම්බන්ධ කරේ ඇයි? මේක අහන ප්‍රශ්නයක්. මොකද්ද? ත්‍රිකෝණමිතික බගු භාවිතයෙන් BWT කෝණයේ විශාලත්වය සොයන්න. කවුද? BWT මෙන්න මේ කෝණය හොයන්න කියලා කියනවා. පුළුවන්ද? පුළුවන් ළමයි මේ මේ කෝණය හොයන්න ඕන. මේ පාදය 40යි. මේ පාදය ඔබ දන්නවද නැද්ද? දන්නව කටිය දැන් ටිකකට කලින් හෙව්වා කියයි කියලාද? 76.6යි කියලා. එහෙනම් මේ ඇවිල්ලා මොන අනුපාතයද? මේ දෙන්න දන්නවා කියන්නේ tan අනුපාතය. එහෙනම් මම ලියනවා tan BWT කෝණය සමානයි tan සම්මුඛ බෙදීම 76.6 බෙදීම කාගෙන්ද? 40. 7.66 බෙදීම කවුද? 4. එහෙනම් මේ බිංදුවට දශම තුනක් අයින් කරාම. දැන් 4 4 ඒවා 1යි 3ක් ඉතුරුයි 36ට 4 ඒවා 9යි 0.6ට 4 ඒවා 1යි නේද 20ට 4 ඒවා 5යි කියලා නේද දැන් 1.9යි 1යි 5යි කියලා නම් තියනවා නේද එහෙනම් අපිට හොයන්න පුළුවන් මේ ඇවිල්ලා tan BWT ඕනේ නේද දැන් තීටා හොයන්න ඕන තීටා හොයන්න BWT කෝණය සමානයි 1.9යි 1.5යි tan කීයද ඉන්නේ කියලා බලවනම් හරි නේද බොහොම දේ වගේ ඉස්සර පොර 62යි නේද බලමු 1.9යි 1.5 tan 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 1.9යි 1.5 9යි 1.8 නේ තියෙන්නේ නේද ඔව් අපිට තියෙනවා 9යි 0.7 තියෙනවා නේද 9යි 1.5 අපිට ඕන ඒතර මේක තියෙනවා 62යි අංශකේ 20 කලාවේ තියෙනවා ඒතර 0.7යි තව 8ක් ඕන 8 තියෙන ළමයි 6 තියෙනවා නේද එහෙනම් මේක ගන්න පුළුවන් 62යි කලාව 26 නේද අවනි මලීෂා බොහොම හොඳයි ගිම්හානි යශෝදා තරුෂි පුර්ණිමා ගගන බොහොම හොඳයි හිමා හිමි කාවින්ජා යශෝදා තරුෂි යශෝදා අය නේද මම හිතනවා ඔය කට්ටියට ටිකක් අද කම්මැලිත් ඇද්දි ටිකක් වැඩියෙන් දේවල් කරපු හින්දා මට ඉතින් නැවින්ද බෑන ළමයි මේ කරන්න දෙපයි දැන් මේ එතකොට ඔබ අර අරවා බලලා ඒවා බලලා ආපු ගමන මේක දැක්කම අමාරුයි කියලා හිතන්න එපා නේද දැන් ඔබට උගන්වන්න පුළුවන් සියලු දේ උගන්වලා අවසන් දැන් තියෙන ඕන දක්ෂතා හැම එකක්ම තියෙනවා ඒතර දැන් වඩා සුදුසු වැඩේ තමයි වැඩක් තියෙනවා අපිට කරන්න මොකද්ද ඔය කට්ටිය විභාග ගණන් කියලා තියෙන ඒ වගේ මුලින් ඉඳන් හදාගෙන එන්න නේද ඒකල මොනවා හරි සැක සහිත ගාණක් ආවොත් මට කතා කරන්න ඔය කට්ටිය ගාව මම හිතනවා මාස් එකයි ඉඳරි මොනවා හරි විභාග පේපර් බුක් එකකුත් ඇතින නේද? ඒකේ උත්තරات එක සංසන්දනය කරාට කමක් නැහැ. උත්තරات එක සංසන්දනය කරන්න. අදලා ඉවරලා නේද?
එහෙම පොඩි චෙක් එකක් කරලා එහෙම යන ගමන් එක කියන ඔකට්ටිගෙම පස්සේ ඉඳ ගන්න බලන්න. එහෙමත් බැරුව මොනවා හරි ඩවුට් එකක් එනකොට මට ෆෝවර්ඩ් කරන්න, මාට ඒවලා ඒක විසඳුමක් මම අනිවාර්යෙන් දෙනවා නේද? ඒක ඔකට්ටි සැකසහිත එකක් නේ මට එවන්න. ඒතකොට මම අනිවාර්යෙන් සම්බන්ධ වෙලා උත්තර දෙන්නම් නේ. එහෙම නැත්නම් අපිට කතා කරන්න හරි මොනවද හරි පුළුවන්. ඒතකොට දැන් ඔන්න රිලීස් නිදහස් වුණා ඔකට්ටිය. ඊළඟ දිනේ කරන්නේ අපි විභාග ගැටලු ටික සාකච්ඡා කරන එක නේද? වර විභාග ගැටලු සාකච්ඡා කරනවා. ඒතකොට මම කියනවා කට්ටියට මෙන්න මේ ටික. මේක දැන් අවසාන පිටු දෙකෙන් තියෙන ඔක්කොම විභාග ගණන් ටික නේද? එතකොට ඒ මේ අර විභාග ගැටලු කියන විශේෂ ටික පුළුවන් නම් අපි එදාම පන්ති ඒ වෙලාවෙම අරන් හදන්න බලමු. ඔබ එතකන් තියෙන පොඩි පොඩි ගැටලු ටික අර පෙර වර්ෂවල ටික පුළුවන් නම් හදන්න මේ මාක් කරපු ටික නේද? මම වෙනම කොළ දෙකක් වශයෙන් ගහපු ටික ඒ වෙලාවේ පුළුවන් නම් අපි එක්ස්ප්‍රෙස් එකක් විදිහට ඒ වෙලාවේ හදමු නේ. එම වඩා හොඳයි. අනිත් ටික එතකන් උත්සාහ කරන්න නේද? එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. එතකොට ආ පොඩි පණිවිඩයක් තියෙනවා. හෙට රිවිෂන් පන්තිට මං කිව්වා කැමති දුර්වල ශිෂ්‍යයන්ට එන්න කියලා. ඒකට ඕන නම් මට මැසේජ් එකක් දාන්න. ඔබේ යාළුවෝ ඉන්නවා නම් දැනවත් කරන්න. ඊට අමතරව මම ත්‍රිකෝණ මේ ජ්‍යාමිතිය පාඩම කරන්න කැස්ටි කරන් ඉන්නවා. ඒක සඳුදා පුළුවන් වුණොත් එදාට දානවා. එහෙම නැතුනොත් වෙන දවසක් හරි දානවා. ඒකට පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉඳලමයි මේ බලු ටික එහෙම ලෑස්ති කරගෙන නේද? 10 වසරෙන් ඉඳන් කරගෙන ඉන්න ඕන. දැනුවත් කිරීම කරන්නම් අවශ්‍ය නම් නේද? එහෙනම් හරි ඉතරයි අපි හම්බ වෙමු.